අයිබුවන් සුබ දැසනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට ඔබ එකතු වෙන්නේ නිදහස් සතියන්තේ වීකෙන්ඩ් සන්ෂයින් එක්ක අද දවස සුබ වෙන්න නිරෝගී වෙන්න ඒ වගේම යහපත්ව ගත කරන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආරම්භයේදීම ඒ දවස ගැන කතා කරනකොට ඒ දවසෙත් කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් වාර්තා වෙලා තිබ්බා ප්‍රමාණය 439ක් යනු අපේ රටේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 19,280ක් බවට පත් වෙලා තිනවා ඊයේ දවසේ තවාසනාවන්ත විදිහට එක් මරණයක් වාර්තා වුණා යනු මරණ සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගිහිල්ලා තිනවා මේ තමයි අපේ රටේ තත්ත්වය කොරෝනා ආසාදනය හේතුවෙන් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අපේ රටෙත් ජන ජීවිතයට කිසියම් ආකාරයක බලපෑමක් එල්ල වෙලා තිනවා හැබැයි සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ රජය මේ හැම දිනකෙම කැපවීමෙන් බොහොම හොඳින් කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන්නට අපිට තවමත් හැකියාව ලැබිලා තියෙනවා ඇමරිකාවේ තත්ත්වයට ඉන්දියාවේ තත්ත්වයට අපි තාම ගිහින් නැහැ ඒක ගැන ටිකක් සතුටු විදිහට හිතන්න ඕනේ හැබැයි ආරක්ෂාකාරී බව අපි ඉස්සරහට ඒ විදිහට පවත්ව ගන්න ඕනේ කියන කාරණාව අපි මේ උදෑසනම උදේ පාන්දරම ඔබට මතක් කරන්න සූදානම් අද දවසේ ජාතික පුවත්පත් තොරතුරු බොහෝ ප්‍රමාණයක් වාර්තා කරනවා ඒ තොරතුරුත් ඔබට කියන්න සූදානම් ඊට කලින් මාත් එක්ක ඉන්නවා සමීර සුබ උදෑසනක් සමීර සුබ උදෑසනක් නජි අපි හැමෝටම අපි බලාගෙන ඉන්න සුබ උදෑසන ප්‍රාර්ථනා කරනවා අද දවසේදී අපි ජාතික පුවත්පත්වල තොරතුරු වගේම යාවත් කාලීන වූ අලුත් තොරතුරුත් එක්ක ඔබත් එක්ක මුණ ගැහෙන සූදානම් වන්නේ. නදිත් අපි කොරෝනා පිළිබඳව එහෙම නැත්නම් කොවිඩ් වසංගතයත් එක්ක රටම ඉන්න වෙලාවේ කොවිඩ් පිළිබඳව තමයි මුළු රටේම කතාබහට ලක් වී තිබෙන්නේ. ඒ වගේම පසුගිය දින කිහිපෙම අපි දැක්කා පාර්ලිමේන්තුව තුළ අයවැය විවාදය සිද්ධ වෙනවා. ඒත් එක්කම රටේ දේශපාලන භූමිකාව යම් ආකාරයකට උණුසුම් වී තිබෙන ආකාරයක් දැක ගන්න පුළුවන් වුණා. මේ සියලු කරුණු කාරණාත් එක්ක කොවිඩ් මේ සියල්ලත් එක්කම අපිට ඊයේ දවසේදී අහන්න ලැබුණා මේ සියල්ලටම යම් අසසිල්ලක් වෙනවා නජිත් අපි දැක්කා අපි විශේෂයෙන්ම ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය පිළිබඳව තොරතුරු වාර්තා කරන්න පුළුවන්කමක් ලැබුණා ඊයේ දවසේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙහි විකාශන අයිතිය අරගෙන තිබෙනවා විශේෂයෙන්ම වසන්තම් ටීවී ඔස්සේ අපිට පුළුවන්කම තිබෙනවා ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ඔබට දැක බලා ගන්න යම් අසසිල්ලක් වෙයි ක්‍රීඩා ලෝලීන්ට කොවිඩ් එක ගෙවුණු ජීවිතයේ යම් විරාමයක් තියන්න පුළුවන්කමක් ලැබෙයි යම් අසසිල්ලක් ඔබට වසන්තම් ටීවී ඔස්සේ ඔබට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා ලබන 26 වෙනිදා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිතුමා මේ පිළිබඳව ඊයේ දවසේදී සඳහන් කරනු ලැබුවා ඒත් එක්කම ලක්හඬ සහ වසන්තම් FM ඔස්සේ සජීවී විකාශයක් නොවුනත් නිතර නිතර ඔබට ඒ තොරතුරු අහන්නට අවස්ථාව ලබා දී තිබෙන බවත් තොරතුරු වාර්තා වුණා. ඉතින් මේ කරුණු කාරණාත් එක්ක අපි සූදානම් අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු වගේම යාවත් කාලීන තොරතුරු පිළිබඳවත් ඔබට වාර්තා කරන්න. නැදිත් අපි මුලින්ම දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ දෙසට අවධානය යොමු කරන්න සූදානම්. දිනමින මේ දිනමින සිරස්තලයට යන කලින් කියන්න ඕනේ අර ඊයේ දවසේ අපි දැක්ක පාර්ලිමේන්තුවේ බොහෝ වාද විවාද ඇති වුණා අර කොරෝනා එන්නත සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමන් සඳහන් කරනවා මේ අපේ රටේ ඇයි මේ කොරෝනා එන්නතක් ගෙනල්ලා පරීක්ෂා කරන්නේ නැත්තේ කියන කාරණාව. හැබැයි තින් අර තාමත් අත්හදා බැලීම් මට්ටමේ තමයි මේ එන්නත් තියෙන්නේ. මේ එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරන්න ඕනේ. ඒ ගැන තමයි දිනමින පුවත්පතේ සිරස්තලයේ වාර්තා කරන්නේ අද දවසේ තොරතුරු. මේ සහතික කළවහම මේ එන්නත අපේ රටට ගේන්න සූදානම් කියලා අද දවසේ දිනමින පුවත්පත කියනවා. ඔව් නජිත් ඊයේ දවසේදී විපක්ෂ නායකවරයා පිළිබඳව හදි අපි දැක්කා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පිළිබඳව තොරතුරු වාර්තා කළා සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත වූ සැනින් එමෙන්නත් ලංකාවට ගේන්න ඕන සූදානමක් තිබෙන බව කොමුණ දිනමින වාර්තා කරන මේ ප්‍රවෘත්ති මේ ආකාරයට ප්‍රධාන සිරස්තලයේ හැටියට මෙහෙතක් ස්වාගත් වහම එන්නත් 142ක් ශ්‍රී ලංකාවට කියලා ප්‍රධාන සිරස්තලයේ අරගෙන එනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ එකඟ වෙයි කියලා තමයි සඳහන් වෙන්නේ COVID-19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නත්ක් ස්වාගත් වහම එන්නත් 142ක් ශ්‍රී ලංකාවට ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ එකඟතාව පළ කර තිබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරන ප්‍රවෘත්තියට තමයි මුල් පිටුවේ ප්‍රධාන ඉඩකඩ ලබා දීලා තිබෙන්නේ. මේ ප්‍රවෘත්ති වැඩිදුර අරගෙන ගිහිලා තිබුණා නදීත් මේ විදිහට මූලික පියවරක් වශයෙන් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%ක පමණ පිරිසකට මේ වෙනත ලබා දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනටමත් එකඟතාව පළ කර තිබෙන බව ගුණසේන මහතා සඳහන් කරලා තිබෙනවා. එමෙන්නත් ඔහුගේ අදීර තුනක් යටතේ මෙරටට රැගෙන එන බව තමයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. අදවසේ මේ විදිහට දිනමින පුවත්පත් තොරතුරු වාර්තා කරන අතරේ ලංකාදීපයත් මේ කොරෝනා ව්‍යාප්තිය පාලනයට අරගෙන තියෙන පියවර පිළිබඳව විශේෂම සඳහන් කරන අතර තමයි සමිරි ඊයේ දවසේ අපිට තොරතුරු වාර්තා වුණේ IDH රෝහලෙන් අර අම්ම කෙනෙක් දරුවෙක් එක්ක පැනලා ගිහින් තිබ්බා මේ කොරෝනා ආසාදිත මවක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කාන්තාවක් කියලත් බොහෝ දෙනෙක් බොහෝ මාධ්‍ය වාර්තාවල පළ වෙලා තිබ්බා කෙසේ වෙතත් මෙහිම
පැනලා ගිහිල්ලා ඇහැලියගොඩ ප්‍රදේශයේ ඒ නිවසට දරුවව බාර දීලා කාන්තාව පලා ගිහිල්ලා තිබා. කොහොමුණත් ඊයේ රාත්‍රී කාලේ වෙනකොට වුණත් මේ කාන්තාව හොයාගෙන තිබෙන්නේ නැහැ. අද දවසේ ලංකාදීපේ අද උදෑසනත් අපි සොයාබැලීමක් කළා ඒ පිළිබඳව. ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තවමත් මේ මව සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තවමත් මෙහෙම සිදු වෙන බව තමයි උන් සඳහන් කරන්නේ. ඔව්. සමීර අද දවසේ ලංකාදීපයේ උප ප්‍රධාන සිරස්තලයක් විදිහට මේ පුත වාර්තා කරනවා. IDH රෝහලේ කොරෝනා මව අවුරුදු දෙකක දරුවා තරම් පැනෙයි. දරුවා ඥාති නිවසක තබා බසෙන් ගොස් කැලෑ වැදිලා. මේ තමයි අද දවසේ ලංකාදීපයේ වාර්තා කරන පුත කොරෝනා වෛරස ආසාදිතව කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි 25 හැවිරිදි කාන්තාවක් සිය දෙහැවිරිදි දරුවාද රැගෙන පෙරේදා රාත්‍රියේ රෝහලින් පැන ගොස් සැතයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. මේ කාන්තාව IDH රෝහලින් පැන ගොස් ඇහැලියගොඩ පිහිටියගේ ඥාතියෙකුගේ නිවසේ දරුවා තබා ඇහැලියගොඩ සිට ඉඩම්ගොඩ දක්වා ගමන් ගන්නා බස් රථයකට ගොඩ වී පැන ගොස් ඇතයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මෙහෙම යන අතරදී ත්‍රිරුද්ධ රථයේ වියදුරා කාන්තාව හඳුනා ගන්නවා. පොලිසියට පැමිණිලි කරන්න උත්සාහ කරනවා. කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී තමයි මේ කාන්තාව පැනලා ගිහිල්ලා තියෙන්නේ කියලා තොරතුරු වාර්තා වෙනවා. කැලෑබද ප්‍රදේශයකට පැනලා ගිහිල්ලා තිබා. මේ කැලෑබද ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිද්ධ කළා. කෙසේ වෙතත් ඊ රාත්‍රිය වෙනකොටත් අද උදෑසන වෙනකොටත් තවමත් හොයාගෙන නැහැ. මේ කාන්තාව පිළිබඳව ඒ ඡායාරූපය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කළා. ඉතින් මේ පිළිබඳව අද දවසේත් ඒ පරීක්ෂණ කටයුතු සිද්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා. කෙසේ වෙතත් මේ කාන්තාව ඉතාමත් ඉක්මනින් අත්අඩංගුවට ගන්න හරි අල්ල ගන්න හරි ඕනේ. මොකද කොරෝනා ආසාදිත කාන්තාවක් සමාජයේ සමග සමහර වෙලාවට වසන් වෙලා මිශ්‍ර වීමක් සිද්ධ වුණොත් තවත් කොරෝනා පොකුරක ආරම්භයක් වෙන්නත් පුළුවන්. ඔය අතරේ අද දවසේ ලංකාදීපයේ කියන තවත් කාරණාවක් අපි සඳහන් කළා පාර්ලිමේන්තුවේදී. ඊයේ දවසේ උණුසුම් වාද විවාද ඇති වුණා කොරෝනා මර්ධනය සම්බන්ධයෙන්. හිටපු අමාත්‍යවරයෙක් ඒ වගේම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත්තයා කියපු කතාවක් කොරෝනා තරමක පාලනයක් කරලා කාටත් සතුටක් කියලා එතුමා ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ කියලා තිබ්බා. සුජිත් හේවාචුලිගේ අංජුල මහික වීරරත්න ලියන පොත රටේ කොවිඩ් වල පොඩි පාලනයක් තිබෙන හේයින් ඒ ගැන සතුටට පත්වන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඔහු මෙසේ පැවසුවේ විසර්ජන පනත් කෙටුම් පද පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය අතරතුරදී කියලා ලංකාදීපයේ වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා. ඔය අතරේ සමීර අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙලා තියෙන්නේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරේර මහත්මයා කියන කතාවක් එක්ක. plans of food to increase daily PCR tests to 20,000 දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණය 20,000 දක්වා වැඩි කරන්න සැලසුම් කරලා තියෙනවා කියලා අද දවසේ ඩේලි මිරර් පුවත්පතට සුදත් සමරේර විශේෂඥ වෛද්‍යතුමන් සඳහන් කරන කාරණාව අද ප්‍රධාන සිරස්තලයක් බවට ඩේලි මිරර් පුවත්පතේ පුත වාර්තා කරනවා. PCR tests will not be reduced after the introduction of rapid antigen test. May rapid antigen පරීක්ෂණය ලංකාවට ආවට පස්සේ මේ PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කරන්න කටයුතු කරයි කියලා බොහෝ දිනක පාර්ලිමේන්තුවේ ඉගෙන කතා වුණා. හැබැයි මේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ලංකාවට ආවා කියලා PCR පරීක්ෂණ අඩුවක් කරන්න සූදානම් නැහැ කියලා විශේෂඥ වෛද්‍යතුමන් සඳහන් කළා තිබෙන ඩේලි මිරර් පුවත්පත ඔබ දකින පුවත සඳහන් කළා තියෙන්නේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහත්මයා. patients reported from the Minuwangoda cluster have been very low කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ Minuwangoda ප්‍රදේශයේ Minuwangoda පොකුරෙන් වාර්තා වෙන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉතාමත් අඩු අගයක් දක්වා වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අඩු අගයක් වී දක්වා ඒ ප්‍රමාණය පහත වැටිලා තියෙන බව තමයි සුදත් සමරවිර මහත්තයා අද දවසේ ඩේලි මිරර් පුවත්පතට ওই විදිහට සඳහන් කළා තියෙනවා. ඔව් නජිත් දෙවෙනි පුවත්පතේ වාර්තා කරනවා කොරෝනා ආසාදිතයෝ 368ක් ඊයේ සුවය ලබා තිබෙන ප්‍රවෘත්ති වාර්තා වෙනවා. බන්දනාගාරවල ආසාදිත ගණන 534ක් දක්වා ඉහළට කියලා තමයි උන් සඳහන් කරන්නේ. පෑලියගොඩ පොකුරි ආශ්‍රිතයන් ලෙස කොරෝනා වෛරසයේ ආසාදනීය වී ප්‍රතිකාර ලැබමින් සිටි තවත් ආසාදිතයන් 368 දෙනෙකු ඊයේ දිනේදී පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය ප්‍රවෘත්තිය තමයි සඳහන් කරන්නේ දිවයින පුවත්පතේ මුල් පිටුවේ පහලින් වාර්තා කරන සිරස්තල අතරේ. නජිත් අපි අර සඳහන් කළා මමක් රෝහලින් පැන කතන්දරයේ IDH රෝහලේ පැනගිය කාන්තාව සොයා මෙහෙයුම් සිද්ධ වෙන බව. ඒත් එකම දිනමින පුවත්පතේ මුල් පිටුවේ තියෙනවා බෝගම්බරින් පැන සැඟව සිටියේදී ඇල්ලූ රැඳ වූ ආටත් කොරෝනා ආසාදිනී වී තිබෙන බවට තොරතුරු වාර්තා කරනවා කියලා සඳහන් කරනවා. ඒ ප්‍රවෘත්තිය වැඩිදුර තොරතුරු වාර්තා වෙනවා ඇතුල් පිටුවක මේ විදිහට. බෝගම්බර බන්දනාගාරයෙන් පලා ගොස් මධ්‍යම පළාත අධ්‍යාපන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සැඟව සිටියේදී සොයා ගන්නා ලද රැඳ වූ ආට කොවිඩ් වෛරසයේ ආසාදිනී වී ඇති බව PCR පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙන බව
මහනුවර ජේෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කියන කතාවත් වාර්තා කරනවා දිනමින පුවත්පතේ මුල් පිටුවේ බෝගම්බරින් පැනගේ රැඳවුවටත් ඒ කියන්නේ කොරෝනා ආසාදනය වී තිබෙන බව තමයි තොරතුරු වාර්තා වන්නේ සමීර ඒ වගේම තවත් රැඳවුවෙක් අප මත නිදහස් කළා ගෙදර යනකොට ගමට යනකොට කොරෝනා ආසාදනය වෙලා තිබ්බ හින්දා පවුල් හතක් නිරෝධායනයට ලක් කරන්න කටයුතු කළා තියෙනවායි කියලා ඩේලි මිරර් පුවත්පත තොරතුරු සඳහන් කරනවා 7 families in මීරිගම quarantined යනුවෙන් තමයි මේ සිරස්තලයේ යොදලා තියෙන්නේ released prisoner tested COVID-19 positive මේ නිදහස් කරපු සැකකරුවා කොවිඩ් ආසාදිතෙක් බවට තහවුරු වීමත් සමගම ඒ පවුල් නිරෝධායනය කරන්න පවුල් හතක් මේ විදිහට නිරෝධායනය කරන්න කටයුතු කළා කියලා ඩේලි මිරර් පුවත්පත සඳහන් කරනවා ඊට ඉහළින් අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන පුවත අපේ රටේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 19000 ඉක්මවා ගිහින් තිබෙන බව total COVID-19 cases exceeded 19000 යනුවෙන් තමයි මේ සිරස්තල යොදලා තියෙන්නේ COVID-19 death toll rises to 74 මේ 74ක් දක්වා COVID දහනවය ආශ්‍රිත මරණ වර්ධනය වෙලා තියෙනවා total covid 19 recoveries surpasses 13000 මේ recoveries නැත්තම් සුව වූ පිරිස 13000 දක්වා ඉහළ ගිහින් තිබෙන බවයි අද ඩේලි මිරර් පුවත්පත ඔය විදිහට සඳහන් කරන්නේ ඔය අතරේ සමීර ලංකාදීපයත් වාර්තා කරන කාරණා කිහිපයක් තියෙනවා මේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුර 15550ට නැගී කියලා අද දවසේ ලංකාදීප පුවත්පත සිරස්තලයක් විදිහට වාර්තා කරනවා මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුර 15550ට නැගී කියලා මේ විදිහට අද දවසේ ලංකාදීපේ වාර්තා කරනවා ඔය අතරේ 24 පැයකදී දිස්ත්‍රික්ක 23කින් කොරෝනා කිසිවෙකු නැහැයි කියලා නිමන්ති රණසිංහ ලියන පුවත මෙරටින් ඊයේ උදේ 6න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙකෙන් පමණක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කරනවායි කියලා. එතකොට අපේ රටේ දිස්ත්‍රික්ක 25න් සමාවෙන දිස්ත්‍රික්ක 25න් දිස්ත්‍රික්ක 23කින් ඊයේ දවසේ කිසිවෙක් හම්බ වෙලා නැහැ හම්බ වෙලා තියෙන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් විතරයි කියලා අද දවසේ ලංකාදීපයේ ওই විදිහට තොරතුරු සඳහන් කරනවා. ඔව් නජිත් අපි දිනමින පුවත්පත් දෙසට නැවත අවධානය යොමු කරනවා දිනමින ප්‍රධාන සිරස්තලයක් මුල් පිටුවේ එකතු වෙනවා ඉහළින්ම අපි මේ ප්‍රවෘත්ති දෙසට අවධානය යොමු කරනවා කොරෝනා අවධානම අවමයි ශ්‍රී ලංකාව ආරක්ෂිත සංචාරක ලයිස්තුවට එකතු වී තිබෙන බව තමයි දිනමින වාර්තා කරන්නේ දිනමිනේ ප්‍රවෘත්ති වාර්තා කරනවා මේ විදිහට කොවිඩ් අවධානම අවම රටක් බවට පිළිගැනීම සමග ආරක්ෂිත සංචාරක ලයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙන බව තමයි තොරතුරු වාර්තා වන්නේ ඒ අනුව එක්සත් රාජධානියට ඇතුළු වන ශ්‍රී ලාංකිකයන් දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වීම අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා කියලා තමයි දින මෙන්න පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයන් අතරේ වාර්තා කර තිබෙන්නේ. අද ඩේලි නිවුස් පුවත්පතත් වාර්තා කරනවා මේ කොරෝනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච උණුසුම් වාද විවාද පිළිබඳව තොරතුරු අමාත්‍ය නබල් රාජපක්ෂ මහත්මයා කියන කාරණාව අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරනවා මේ විදිහට all measures to import world health organization approved covid-19 vaccine ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කොවිඩ් මේ එන්නත ඉතාමත් ඉක්මනින් අපේ රට රණායනය කරන්න සූදානම් තවමත් කිසිම එන්නතක් මේ විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකකරණයට ලක් වෙලා නැහැ සහතික කරණය කළ වහාම අපේ රට ආනයනය කරන්න සූදානම් කියලා තියෙනවා people will not be used guinea pigs for unapproved vaccines අර අපි සමහර වෙලාවට guinea pig කියලා පුංචි සතෙක් ඔබ දන්නවා නම් විවිධ එන්නත් හදා බලන්න විවිධ මීයන් වර්ග එතකොට guinea pigs ලා පාවිච්චි කරනවා හැබැයි අපේ රටේ ජනතාව ඒ තත්ත්වයට ඇදලා දාන්න බෑ අපේ රටේ ජනතාව අර මේ අත්හදා බලන පිරිසක් බවට පත් කරගන්න බෑ කියන කාරණාව නාමල් රාජපක්ෂ මාත්‍යතුමන් ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ සඳහන් කළා ඒ නිසා අත්හදා බැලූ සාර්ථක නිවැරදි ප්‍රතිඵල පෙන්නපු එන්නත් පමණයි අපේ රටේ පාවිච්චියට ගන්න කියලා එතුමන් පාර්ලිමේන්තුවේදී සඳහන් කරනවා ඔය අතරේ විපක්ෂ නායකතුමන් ඊයේ දවසේ සඳහන් කළා තිබ්බා තවත් කාරණාවක් ඒ තමයි ඩිස්ට්‍රිබියුට් කොවිඩ් 19 වැක්සින් ෆ්‍රී to public මේ නොමිලේ ජනතාවට කොවිඩ් 19 එන්නත ලබා දිය යුතුයි කියන බව විපක්ෂ නායකතුමන් සඳහන් කළා අපේ රටේ සමීර සෞඛ්‍ය පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවාවක් විදිහට PCR පරීක්ෂණ සිදු කරන්නේ ජනතාවගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැතු ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා රජයක් විදිහට මේ එන්නත ලැබුණු වහාම නොමිලේ ජනතාවට ලබා දෙන්නට කටයුතු කරයි කියලා ඉතින් එතුමා ඒ බව මතක් කරලා තිබ්බා ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ අතරේ මිනුවන්ගොඩ කොරෝනා පොකුර 15000ට වැඩි ප්‍රමාණයක් ඉක්මවා ගිහින් තිබෙන බව අද
daily news පුවත් පතත් සඳහන් කරනවා මිනුවන්ගොඩ පැලියකට COVID-19 cluster exceeds 50,000 mark විදිහට සිරස්තලය යොදලා තියෙන ඉෂාර මදුගමු මේ පුවත ලියන්නේ අපේ රටේ පැලියකට මිනුවන්ගොඩ මේ කොරෝනා පොකුර 15,000 ඉක්මවලා තියෙන කතාවක් අද දවසේ ඩේලි නිවුස් පුවත්පත සඳහන් කරනවා. ඔය අතරේ සමීර ඊයේ දවසේ බොහොම වැදගත් විශේෂ තොරතුරක් අපිට වාර්තා වුණා. ඒ තමයි එක්සත් රාජධානිය United Kingdom එක්සත් රාජධානියට අර සාමාන්‍යයෙන් ඇතුළු කරගන්නේ මේ වෙනකොට කොරෝනා ආශ්‍රිතයන් අඩු රටවල්වල සමාජිකයන් විතරයි. එහෙම ගත්තත් නිරෝධායනයට ලක් කළ තමයි අපේ රටේ වගේම බොහෝ වෙලාවට නිරෝධායනයට ලක් කළ තමයි මේ පිරිස් රට ඇතුළට ගන්න. හැබැයි ඊයේ දවසේ ශ්‍රී ලංකාවට අනුමැතිය ලබා දීලා තිබා නිරෝධායනයකින් තොරව මගින්ට එක්සත් රාජධානියට ඇතුළු වෙන අවසර ලබා දීලා තිබා. එහෙම කරන්නේ බොහොම විශේෂ රටවල් වලට විතරයි සමීර. COVID-19 අඩු රටවල් නැත්තම් පාලනය කරපු රටවල් වලට විතරයි. ඒක බොහොම සුබදායි ප්‍රවෘත්තියක්. අද ඩේලි නිවුස් පුවත්පත ඒ ගැන ලියනවා. ශ්‍රී ලංකා exempted to UK quarantine කියලා ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා දීලා තියෙනවා නිරෝධායනයකින් තොරව එක්සත් රාජධානියට ඇතුළු වෙන්න. අද දවසේ ඩේලි නිවුස් පුවත්පතත් ඒ ගැන ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. ඕනජිත් අපි මේ ප්‍රවෘත්තියත් එක්ක කෙටි විරාමයක් ලබා ගමු. ඊට පස්සේ නැවත හමු වෙමු. ඔබනාසත් එක තුනේ වීකෙන්ඩ් සන්ෂයින් එක අද සෙනසුරාදා දවස නිදහස් අතයන්තේ නිදහසේ ගත කරන දවස 21 වෙනිද අපි දන්නවා රටේ තවමත් බොහෝ තැන්වල උදවිය ටිකක් බයෙන් සැකෙන් ඉන්නේ තමුන්ගේ ඉස්සරහා ඉන්නේ කොරෝනා ආසාදිතෙක්ද කියලා පසු විපරමින් ඉන්න කියලා තමයි සෞඛ්‍ය අංශ හැම වෙලාවෙම උපදෙස් දීලා තියෙන්නේ හැම වෙලාවෙම මුවාවරණ පළඳින්න අත් දෙක පිරිසිදුව තියන්න හොදන්න පුළුවන් නම් හැම වෙලාවකම සබන් යොදලා කොයි හරි අනාරක්ෂිත දෙයක් ඔබේ ස්පර්ශයට අහු වුණොත් එහෙම අත් දෙක හොදන එක ගොඩක්ම හොඳයි අර කොරෝනා වෛරසය විශේෂම ඒ වෛරසයේ සැකැස්ම ගත්තාම මතුපිට මේද තට්ටුවක් තියෙන හින්දා තමයි ඔය සබන් දාලා නැත්නම් ඇල්කොහොල් ද්‍රාවණයකින් හරි අත් දෙක හොදන්න කියලා කියන්නේ. ඉතින් ඒ උපදෙස් ඒ සෞඛ්‍ය පුරුදු අනිවාර්යෙන්ම අනුගමනය කරන්න ඒක තමයි කොරෝනා වලින් මිදෙන්න තියෙන හොඳම මඟ. අද දවසේ ජාතික පුවත්පත් තවත් බොහොම තොරතුරු ගණනාවක් වර්තා කරන සමීර දැන් මේ දවස්වල මේ සමහරලාට කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල නැත්නම් ඒ කොළඹ ප්‍රදේශයේ ඉන්න ජනතාව ටිකක් විමසිලිමත් ඉන්නේ කොයි වෙලාවේ ඩ්‍රෝන් කැමරක අහසින් ඒද දන්නේ නැහැ කියලා බොහෝ දෙනෙක් කල්පනා කරමින් ඉන්නේ. ඩ්‍රෝන් එකක් ආවට ඔබ එළියට යන්න එපා, මේ ගැන බලන්න. සමහර විට අත්අඩංගුවට පත් වෙන්න පුළුවන්. අද දවසේ ඩේලි නිවුස් පුවත්පතේ ගැන තොරතුරු වාර්තා කරන ඩ්‍රෝන් ඔපරේෂන්ස් හෙල්ප් NAB 117 ක්වොරන්ටයින් වයලේටර්ස් කියලා අද දවසේ ඩේලි නිවුස් පුවත්පත සිරස්තලයක් යොදමින් සඳහන් කරන මේ නිරෝධායන නීති උල්ලංඝනය කළ 117 දෙනෙක් ඩ්‍රෝන් කැමරා පරීක්ෂාව මගින් අත්තරංගුවට අරගෙන තියෙනවා කියන කාරණාව. ඒ හින්දා අත්තරංගුවට පත් වෙන්න පුළුවන් ඩ්‍රෝන් එකක් ආවා කියලා අර මීට කලින් දැකලා නැහැ කියලා බලන්න යන්නත් උත්සාහ කරන්න එපා. නිරෝධායන නීති අකුරටම පිළිපදින්න කියලා අපි ඔබට සඳහන් කරනවා. සමීර ඔව් නජිත් අපි දිනමින පුවත්පතේ වාර්තා කරන මේ ආශ්‍රිත ප්‍රවෘත්ති අධ්‍යක්ෂට අවධානය යොමු කරනවා. දැන් සෞඛ්‍ය පුරුදු නිතර අනුගමනය කරන්න සෞඛ්‍ය නීති රීති වලට අනුගත වෙන්න කියලා කොයිතරම් සඳහන් කළත් සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ඒ වගේම මේ සියලුම දෙනා සඳහන් කරමින් ඉන්නවා වෛද්‍ය ශේෂ්ත්‍රයේ උදවිය. මේ සියලු දෙනාම කිව්වත් සෞඛ්‍ය නීති රීති වලට අනුගත වෙනවාද කියන කාරණය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා. කරුණු කාරණා තුනයි තියෙන්නේ. දුරස්ථභාවය රැක ගන්න ඕනේ, මුවාවරණ පළඳින්න ඕනේ, අත් සෝදන්න ඕනේ කියන කාරණය තමයි කියන්නේ. හැබැයි දැන් කම්හල් වල සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවාද බලන්න බුද්ධි නිලධාරීන් යොදවන්න සිදු වී තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. කම්හල් සහ විවිධ ආයතන විවෘත වී තිබෙනවා. මේ කම්හල් වල සේවය කිරීමේදී කරුණු තුනක් අනුගමනය කරන්න කියලා අනිවාර්යෙන් ආයතන ප්‍රධානීන්ට සඳහන් කළා තිබුණා. මුවාවරණ පැනදීම, දුරස්ථභාවය පවත්වාගෙන යාම සහ අත් සෝදන්න මේ කම්හල් වල සේවකයන්ට අවස්ථාව ලබා දෙන්න කියලා. මේ පිළිබඳව අද තොරතුරු වාර්තා වෙනවා. දිනමින පුවත්පතේ සඳහන් කරනවා කම්හල් වල සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවාද බලන්න බුද්ධි නිලධාරීන් පත් කළ බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ වුණිට පවත්වාගෙන ලබන විවිධ ආයතන සහ කර්මාන්ත ශාලා සෞඛ්‍ය රීතීන්ට අනුව කටයුතු කරන්නේ දැයි සොයා බැලීමට විශේෂ පොලිස් බුද්ධි නිලධාරීන් යොදවා තිබෙනවා. පොලිසිය සෞඛ්‍යංශ වල සහාය ලබාගෙන සෞඛ්‍ය රීතීන් පිළිපැදීම පිළිබඳව මේ ආකාරයට සොයා බැලීමට කටයුතු කරලා තිබෙනවා කියලා. එවැගේම ඉක්මනින් COVID-19 වසංගතයේ මෙරටින් දුරු කිරීමට බව දුරකරන්න තමයි මේ කටයුතු කරන්න කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියන කතාව දිනමින පුවත්පත අධ ප්‍රධාන සරස්තලයක් විදිහට මුල් පිටුවටම අරගෙන අවිලා තියෙනවා. අජිත්
अत्र एक्सत् जातिक पक्षे पत्न अभी दुआन विजयवर्धन महत्व सदन करपू कारणावक दवस जातिक पत्पत्पेक फलविलातेनो युव मध्यम वक्तव्य हिदि सदन कन्वा रज मे कोरोना मर्दने संबंधे सह अभियोग संबंधी नरंतन पियवर किसी अम्मा कार्य का असमत्वक पेन्नुकन्वा अद दवसे डेली मिरर पत्पते लियनवा गवर्नमेंट फेल टू एक्सप्लेन हाउ करंट चैलेंजेस विल बी अड्रेस्ड යනුවෙන් සිරස්තලයේ යොදන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකතුමන් රුවන් විජේවර්ධන මහත්මයා රජය මේ වත්මන් ගැටළු වලට නැත්නම් වත්මන් අභියෝග වලට මුහුණ දෙන ආකාරය නැත්නම් උත්තර දීලා තියෙන ආකාරය පැහැදිලි කරන්න අසමත් වෙලා තියෙනවා කියලා කාරණාවක් එතුමා සඳහන් කරනවා ගවර්න්මන්ට් හැඩ් ෆේල් ටු රිවීල් the correct situation of the country's economy me rate aarthike pilibandawa nibaradi datta sankhyalekana idiripat karanna rajya asamath vela thibena bawa thamai etuman bædi duratat sadahan karala thiyenne 2021 vaya yojana idiripat karamin කිසියම් ආකාරයක හොඳ යෝජනා ඉදිරිපත් වුණු බව තමයි එතුමා සඳහන් කරන්නේ බජට් 2021 comprises some good proposals but the same time it had failed to explain how the government is planning to meet the economic challenges that the country is currently facing රජය කිසියම් ආකාරයක සුබවාදී යෝජනා අයවැය හරහා ඉදිරිපත් කර තිබෙනවා හැබැයි ඇතැම් යෝජනා ඇතැම් සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමේදී වටමුහුණ දෙන ආකාරය පිළිබඳව රජය නිසි පරිදි ඒ පිළිබඳව උත්තර දීලා නැහැ කියන කාරණාව තමයි තුමන් සඳහන් කරන්නේ. ඔය අතරේ අපි දැක්කා ඊයේ පාර්ලිමේන්තුවේ සඳහන් කරපු කාරණා අතරින් නාමල් රාජපක්ෂ මහත්මයා සම්බන්ධයෙන් පුත අද දවසේ ඩෙලි මිර පුවත්පතත් වාර්තා කරන COVID-19 vaccine will not be tried in Sri Lanka until World Health Organization approves me lokasaukya sangvidhane anumathiyagin toruba ennata vidinna naththam ennata laba denna soodanamak nahe kiyana karanawa oy athare covid positive female ran away from idh with her child yanu wenut sidasthalayak yodanawa me ඒ දවසේ අපි දොටුවර කාන්තාව පැන යාමේ සිද්ධිය ඒ සම්බන්ධයෙන් මේ විදිහට ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා ඔය අතරේ සමීර තවත් විශේෂම කාරණාවක් ඊයේ දවසේ අපි දැක්කා ලැබුණු තොරතුරු අනුව තමයි මේ පුවත අපි ඔබට වාර්තා කරන්නේ ඊයේ දවසේ යාපනයේ මහාධිකරණයේ කිසියම් ආකාරයක පෙත්සමක් ඉවත දමන්නට කටයුතු කළා LTTE මහවිරු සැමරුම සම්බන්ධයෙන් වන පෙත්සමක් ඒ ගැන අද දවසේ ඩේලි මිරර් පුවත්පත මේ විදිහට සඳහන් කරනවා LTTE commemoration in North Jaffna High Court dismisses petitions යනුවෙන් තමයි සිරස්තලයේ යොදමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ යාපනය මහාධිකරණය මේ පෙත්සම් ඉවත දැමූ බව මහවිරු සැමරුමට අදාළව මේ සැමරුම් පවත්වන්න අවසර දෙන්න කියලා පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වෙලා තිබ්බා හැබැයි LTTE අපේ රටේ ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක් ඒ හින්දා තහනම් සංවිධානවල සැමරුම් සිද්ධ කරන්න අපේ රටේ කොතනකවත් හැකියාවක් නැහැ උතුරේ වේවා දකුණේ වේවා කොයි තැනකවත් මේ මහවිරු සැමරුමක් කරන්න අවසර නැහැ ඒ හින්දා කොළඹ අධිකරණයකින් තීන්දුවක් දුන්නත් යාපනය අධිකරණයකින් තීන්දුවක් දුන්නත් ඒ තීන්දුව දෙන්නේ රටේම නීතිය ගැන සලකලා බලලා අදේ ගැන ඩේලි මිරර් පුවත්පත ඔය විදිහට තොරතුරු වාර්තා කරනවා ඕනජිත් ඒ ප්‍රවෘත්තිය දිවයින පුවත්පතත් වාර්තා කර තිබෙනවා මේ ආකාරයට බාධා කිරීම බලක්වන්නයි ගොනුකල පෙත් සම් හතර ඉවතට කියලා තමයි ප්‍රධාන සිරස්තලයේ අරගෙන ඉන්නේ කලුකොටි සැමරුම නවත්වයි දිවයින ප්‍රධාන සිරස්තලයේ විදිහට එනවා LTTE සංවිධානයේ කලුකොටි මහවිරු සැමරුම උත්සවය පැවැත්වීමට පොලිසිය සිදු කරන බාධා කිරීම බලක්වන්න ඉල්ලමින් නීතිඥවරුන් පිරිසක් විසින් ගොනුකල පෙත් සම් හතර යාපනය පළාත් බද මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර මහතා විසින් ඊයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ ඒ ප්‍රවෘත්තිය දිනමිනත් වාර්තා කරන ප්‍රධාන පිටුවේ මුල් පිටුවේ සිරස්තලයක් හැටියට අරගෙනව කොටි සමරුමට ඉඳිල්ලු පෙත් සම් හතර ප්‍රතික්ෂේපයි කියලා වුණත් සඳහන් කරනවා දිනමිනත් ඒ වාර්තා කර තිබෙනවා මියගේ LTTE සමාජිකයන් සිහිපත් කරන මහවිරු සමරුම් පැවැත්වීමට ඉඳ දෙන්න ඉල්ලමින් ඉදිරිපත් වූ පෙත් සම් හතරක් යාපනයේ මහාධිකරණයේ විසින් ඊයේ ප්‍රතික්ෂේප කරා කියලා කියන්නේ යාපනයේ මහාධිකරණයට ජාතික ආරක්ෂාව සම්බන්ධ කරුණු සලකා බැලීමට බලතල නොමැති බව දනමින් එම පෙත්සම ප්‍රතික්ෂේප කරා කියලා තමයි දිනමින මුල් පිටුවේ වාර්තා කර තිබෙනවා සම ජාතික පුවත්පතකම රජිත අදවසේදී ඒ ප්‍රවෘත්තියට වඩා වැඩි ඉඩකඩක් ලබා දී තිබෙන බව පේනවා. වතරේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිෂන් සභාවේදී විවිධ තොරතුරු අනාවරණය වෙනවා. අපි දැක්කා පෙරේද දවසේ ඊයේ දවසේ තොරතුරු වාර්තා වෙනවා රිෂාඩ් බදුදීන් මන්ත්‍රීතුමන් අර මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකුගේ විවාහයට අත්සන් කිරීමට සාක්ෂි කරුවෙකු විදිහටත් ඉදිරිපත් වෙලා තිබ්බා. තමන්ගේ ඥාති දිනයක් එක්ක තමයි විවාහ වෙලා තිබ්බේ. ඉතින් මේ පිළිබඳව බන්ධනාගාරයේ ඉඳන් වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ සාක්ෂි ලබා දෙමින් රිෂාඩ් බදුදීන් මන්ත්‍රීතුමන් සඳහන් කළා තිබ්බා. ඔය අතරේ රවි සෙනවිරත්න महात्म्य अपराध परीक्षण डिपार्टमेंट
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන් සඳහන් කරපු කාරණාවක් පිළිබඳව අද දවසේ පාස්කු ප්‍රහාර අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු වාර්තා කරන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසන ඒ කොමිසමේදී හෙළිවෙච්ච කරුණක් National security is still unsafe until persons who let Saharan are traced යනුවෙන් තමයි මේ රවි සෙනවිරත්න මහත්මයා සඳහන් කරලා තිබ්බේ සහරන් සමග සම්බන්ධතා පැවැත්වූ පිරිස අත්අඩංගුවට ගන්නකම් රටේ ජාතික ආරක්ෂාවට ඒ පිළිබඳව බලපෑමක් තිබෙන බව එතුමන් සඳහන් කරලා තිබ මේ පිරිස අත්අඩංගුවට අරගෙන නීතිය හමුවට පමුණුවලා දඬුවම් ලබා දෙනකම් රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කිසියම් ආකාරයක ප්‍රශ්නයක් තියෙනවා මේ පිරිස තව වෙනත් සහරන්ලා බිහි කරන්නට කටයුතු කරයිද කියන වග එතුමන් එහිදී සඳහන් කරපු බව තමයි අද දවසේ ඩේලි මිර පුවත්පත සඳහන් කළේ ඉතින් ඒ හින්දා සහරන් පිටිපස්ස සින්දපු කට්ටිය අත්තරංගුවට ගන්න ඕනේ නීතිය රැහැනට ගේන්න ඕනේ කියන කාරණාව එතුමන් සඳහන් කළා ඒ ඒ පිළිබඳව අවධානය යොමු කරමින් තව දුරටත් අඛණ්ඩව මේ පරීක්ෂණ කටයුතු සිද්ධ කරනවා කියලා එතුමන් සඳහන් කළා තිබ්බා ඔය අතරේ මේ ඊ දවසේ දේවන්නාවට ලංගම බස් රථයක් පෙරලිලා තිබ්බා කියලා අද දවසේ ඩේලි මිර පුවත්පත තොරතුරු වාර්තා කරනවා මේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රවාහනය කරපු බස් රථයක් බස් ෆෝල්ස් ඉන්ටු අ Pond at Parliament premises යනුවෙන් තමයි මේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පොන්ඩ් එකකට නැත්තම් මේ ජල තටාකයකට මේ බස් රථය වැටුණා නැත්තම් වැටිලා තිබ්බා කියලා තමයි යොහන් පෙරේරා කියන්නේ බස් කැරින් පාර්ලිමේන්තු ස්ටාෆ් fell into the pond situated within the house of house premises yesterday මේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇතුළත පිහිටි තටාකයකට බස් රථය පෙරලිලා තිබ්බා සමහර විට ඊයේ සවස් කාලේ ටිකක් වර්ෂාධික කාලගුණක තත්ත්වයක් තිබා මේ හින්දා වෙන්නත් ඇති මේ බස් රථයේ පෙරළෙන අවස්ථාවේදී මගින් 30 දිනක එහි ගමන් කළා තිබ හැබැයි සුළු තුවාල සිද්ධ වෙලා තියෙන්නේ මේ බස් රථයේ ගමන් කරපු පිරිසට අද දවසේ ඩේලි මිර පුවත්පත ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා ඕනජිත් දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතරේ වාර්තා කරන පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරක් තස්ත ප්‍රහාරයක් ගැන CID පොලිස්පතිට අනතුරු ඇඟෙව්වා රවි සෙනවිරත්න ජනපති කොමිසමට කියයි කියලා තමයි කියන්නේ දිවයින පුවත්පතේ මේ ප්‍රවෘත්තිය වාර්තා කරනවා මුල් පිටුවේ ඇතුළු පිටුවට වැඩිදුර තොරතුරු අරගෙන යනවා මේ විදිහට තස්ත ප්‍රහාරයක් ගැන CID පොලිස්පතිට අනතුරු ඇඟෙව්වා රවි සෙනවිරත්න ජනපති කොමිසමට කියයි කියලා කියනවා 2019 ජනවාරි මාසයේදී වනාතවිලුව ප්‍රදේශයෙන් පුපුරන් ද්‍රව්‍ය සොයා ගැනීමෙන් අනතුරුව යම් කිසි තස්ත ප්‍රහාරයක් එල්ලවීමේ හැකියාවක් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජි ජයසුන්දර මහතාට දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමුවේ සාක්ෂි ලබා දුන්නා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ රවි සෙනවිරත්න ජනපති කොමිසමට කියයි කියලා දිවයින වාර්තා කරා තස්ත ප්‍රහාරයක් ගැන CID පොලිස්පතිට අනතුරු ඇඟෙව්වා මේ තමයි දිවයින පුවත්පතේ මුල් පිටුවේ මේ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබුණු ආකාරය හොඳයි සමීර අපි තොරතුරුත් එක්කම සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න තවත් බොහෝ තොරතුරු ප්‍රවෘත්ති තියෙනවා ඔබට කියන්න විරාමෙන් පස්සේ වෙලාව 6:33යි ඔබ එකතු වෙන්නේ අද දවසේ වීකෙන්ඩ් සන්ෂයින් එක සෙන්සුරත් දවසේ නිදහසෙන් ගත කරන අතරෙදී ජාතික පුවත්පත් බලමින් අපි හිටියේ ජාතික පුවත්පත්වල අවසානයේදී අපි වාර්තා කරපු කාරණාව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිසමෙන් ලැබුණු තොරතුරු අතරේ සමීර මේ අපිට මේ පාස්කු කොමිසමෙන් ලැබුණු තවත් තොරතුරක් තමයි හෙළිවුණු තොරතුරක් තමයි හිටපු ජනාධිපතිතුමන්ට මේ බෝම්බ ප්‍රහාරය එල්ල වෙන දවසේ උදෑසන කාලයේදී දුරකථන ඇමතුම් තුනක් ලබා දීලා තිබ්බා මේ 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 පිළිබඳ පරීක්ෂණ කටයුතු කරපු පිරිස්වලින් ඒ ගැන අද දවසේ ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරනවා ඔව් නජිත් දිනමින වාර්තා කරන මේ ප්‍රවෘත්ති පිළිබඳව මේ පිළිබඳව පාස්කු කොමිසමේදී අනාවරණය වුණා කියන කාරණේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සඳහන් කරන කාරණා පාස්කුදා ප්‍රහාරය වීම පැයකට පෙර මෛත්‍රීට ඇමතුම් තුනක් දීලා මේ දිනමිනයි වාර්තා කරන්නේ මුල් පිටුවේ තොරතුරු අරගෙන අවිලා තිනවා මේ පිළිබඳව වාර්තා වෙන්නේ මේ විදිහට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු දින ප්‍රහාරය සිදුවීමට පැයකට පමණ පෙර අවස්ථා තුනක් දුරකථනයෙන් කතා කර තිබෙන බවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා අනාවරණය කරා කියලා කියන්නේ හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සිටියේදී ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා හරහා මෙසේ දුරකථනයෙන් සම්බන්ධ වී ඇති බවත් පළමු ප්‍රහාරයට සිදුවීමට පෙර පෙරවරු 7:57ට පෙරවරු 7:59ට සහ පෙරවරු 8:01ට මෙලෙස සම්බන්ධ වී තිබෙන බවට තමයි තොරතුරු අනාවරණය කළා තිබෙන්නේ දිනමින පුවත්පතේ මුල් පිටුවේ සිරස්තලයත් එක්කම වාර්තා කළා තිබෙනවා තොරතුරු සමීර මේ බෝම්බ ප්‍රහාරය පළමුවරට අපිට
අහන්න දකින්න ලැබෙන්නේ 8:45ට විතර මං හිතන්නේ කොහොමුණත් උදෑසන කාලෙදී තුන් පාරක්ම බුද්ධි අධ්‍යක්ෂවරයා හිටපු ජනාධිපතිවරයාට දුරකථන ඇමතුම් ලබා දීලා තිබ්බා විනාඩි 40ක් විතරක් තිබ්බ ප්‍රහාරය වළක්ව ගන්න හැබැයි තින් වළක්ව ගන්නට හැකියාවක් තිබෙන්නේ නැහැ ජීවිත 253කට වැඩි ප්‍රමාණයක් අහිමි කරමින් රටටම කළු පැල්ලමක් එක් කරමින් පාස්කු ප්‍රහාරය සිද්ධ වුණා ඉතින් තවමත් මේ ප්‍රහාරයට වග කියන්න ඕනේ කවුද කියන එක පිළිබඳව විශේෂයෙන් පරීක්ෂණ කොමිෂන් සභාවේදී අවධානය යොමු කරනවා ඒ වගකීම් පැහැර හැරපු පිරිසට දැන් හරි දඬුවමක් දෙන්න කාලේ හරි කියන කාරණාව අපි මතක් කරනවා ඉතින් මේ සිද්ධියට සම්බන්ධ බොහෝ පිරිසක් ඉන්නවා ඒ අයගෙන් දඬුවම් ලැබෙන්න ඕන පිරිසවලට දඬුවම් දෙන්න කටයුතු කරන්න ඕනේ ඔය අතරේ අපි දැක්කා මේ තවත් දඬුවම් ලබා දෙන්න ගිහිල්ලා ඒ දඬුවම ඉවත් කරගත්ත සිද්ධියක් ඊ දවසේ වාර්තා වුණා ලංකාදීප පුවත්පතත් මේ ගැන තොරතුරු වාර්තා කරනවා සමීර අපි දින වෙන පුවත්පතෙන් පටන් ගමු අර අමාත්‍ය ජනක බණ්ඩාර මහත්තයාට එරෙහිව තිබ්බ මිනි මෙරුම් නඩුව ඉවත් කරගෙන තියෙනවා කියන කාරණාව තමයි අද දවසේ ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරන්නේ ඔව් දිනමින වාර්තා කරන ඇමති ජනකට රේව ගොනුකල අධිචෝදනා පත්‍රය නීතියට පටහැනිය කියලා තමයි දිනමින මුල් පිටුවේ වාර්තා වෙන්නේ 1999 වසරේ මාතලේ මහවැලි ප්‍රදේශයේදී සිදු වූ මිනිස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඉක්ොත් යහපාලන රජයේ සමයේදී ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට රේව නීතිපතිවරයා විසින් ගොනු කරන ලැබූ අධිචෝදනා පත්‍රය නීතියට පටහැනියයි තීන්දුව කළ අභියාචනා අධිකරණයේ බලරහිත කරමින් රීට් ආඥාවක් නිකුත් කරා කියලා තමයි නජිත් තොරතුරු වාර්තා කරන්නේ එය ලංකාදීප පුවත්පතේ වගේම දිනමින සහ දිවයින කියන ප්‍රධාන පුවත්පත් තුනේම ප්‍රධාන සිරස්තල හැටියට අරගෙන අවිලා තිබුණා. අද දවසේ ලංකාදීපයත් ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා මේ පුවත පළවෙනි පිටුවේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ මේ පුවත ඇමති ජනකට එරෙහි මිනි මෙරුම් නඩුව ඉවතට කියලා ජනක මහත්තයාගේ ඡායාරූපයකුත් එක්ක පළ කරලා තියෙනවා අද දවසේ රංජන් කටුගම්පොළ ලියන පුවත තිලින්ද සිල්වා සමගින් පළාත් පාලන සහ පළාත් සභා මාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා මහනුවර මහාධිකරණයේ ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය නීතියට පටහැනි බව තීන්දුව කළ අභියාචනා අධිකරණයේ එම චෝදනා පත්‍රයේ බල ශුන්‍ය කරමින් රිට් ආඥාවක් ඊ දවසේ නිකුත් කළා කියලා විනිසුරු HMD නවාස් මහත්තයා තමයි මේ තීන්දුව ලබා දීලා තියෙන්නේ අද දවසේ ලංකාදීපයේ සඳහන් කරන අර සමීර කිව්වා වගේම 1999 වසරේ මිනි මෙරුම් නඩුවකට අදාළව පහුගිය යහපාලන රජයේ සමයේ 2015 අවුරුද්දේදී තමයි ජනක බණ්ඩාර මහත්තයාට එරෙහිව නඩු පවරන්නේ මේ නඩුවේ ඒ කරුණු හරි විදියට ගොනු කළා නැහැ කියන කාරණාව පාදක කරගෙනමින් තමයි මේ මිනි මෙරුම් නඩුව ඉවතට දාන්න මහාධිකරණ විනිසුරයා කටයුතු කරලා තියෙන්නේ කියලා අද දවසේ ජාතික පුවත්පත් සියල්ලම පාහේ ඒ පුවත වාර්තා කරන ඔය අතරේ අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනාහිමියන්ගේ අවසන් ආදාහන පූජෝත්සවය හෙට පැවැත්වෙනවා අවසන් කටයුතු සිද්ධ කරනවා හෙට දවසේදී ඒ ගැන අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරනවා ලංකාදීපයත් තොරතුරු වාර්තා කරනවා නාපාන මහනාහිමි ආදාහන පූජෝත්සවයේ හෙට පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කුණ්ඩසාලේහි මේ අවසන් කටයුතු නැත්තම් ආදාහන පූජෝත්සවයේ සිද්ධ කරනවා කියලා තොරතුරු වාර්තා කරනවා. යතර ඩේලි නිවුස් පුවත්පතේ ඉහළම කොටසේ මේ ගැන තොරතුරු වාර්තා කරන්නේ ස්ටේට් ෆියුනරල් ෆෝ චීෆ් ප්‍රලේට් ඔෆ් රාමඤ්ඤ මහනිකාය ටුමොරෝ යනුවෙන් සිරස්තලයේ සඳහන් වෙන්නේ රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි ස්වාමින් වහන්සේගේ අවසන් කටයුතු හෙට දවසේ පැවැත්වෙනවා. ආදාහන පූජෝත්සවයේ කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී හෙට පස්වරුවේ පැවැත්වෙන බව තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඔය ඔබට පේන පුවතේ යට කොටසේ ජනාධිපතිතුමන්ගේ සහ අගමැතිතුමන්ගේ ශෝක පණිවිඩ පළ කරලා තියෙනවා. ජනාධිපතිතුමන් සඳහන් කරන කාරණාව මහානායක ස්වාමින් වහන්සේ අහිමි වීම ජාතියට රටට පාඩුවක් අගමැතිතුමන් සඳහන් කරනවා. an irreparable loss of බුද්ධ ශාසන මේ බුද්ධ ශාසනයට සිදු වූ දැරිය නොහැකි පාඩුවක් බව අගමැතිතුමන් සඳහන් කරන කාරණාව උන්වහන්සේ අහිමිවීම අද දවසේ ඩෙලි නිවුස් පුවත්පතේ තොරතුරු වාර්තා කරන දිනමින පුවත්පතත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඔව් නජිත් දිවයිනතේ පිළිබඳව වාර්තා කරනවා නාපාන පේමසිරි මහනාහිමි ආදාහන පූජෝත්සවයේ හෙට කියන සිරස්තලයේ යටතේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක මැණික්කින්න හූරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහනාහිමි පාණන් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේ හමුදා ආචාර වෙඩිමුර 17ක් සහිතව පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ කුණ්ඩසාලේ වරාපිටියේ බණ්ඩාරනායක මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී හෙට සිදු කිරීමට නියමිතයි කියලා තමයි දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. දිනමිනත් වාර්තා කර තිබුණා මේ ප්‍රවෘත්තිය ප්‍රධාන සිරස්තලයක් හැටියටම. සමීර අර මේ අපි දැක්ක මැනින් පොදු වෙළඳ
වෙළඳපොළ දැන් අලුත් තැනකට ගෙනිච්ච පෑලියගොඩ ප්‍රදේශයට මැණින් වෙළඳපොළ මේ භූමියේ පැවති ගොඩ නැගිලි වසර 100කට වැඩිය පැරණි බොහොම ඉතිහාසයක් තියෙන තැනක් ඉතිහාසයේ අපි දන්නවා ඉංග්‍රීසි ජාතීන් අපේ රට පාලනය කරපු කාලේ ඉඳන් ක්‍රියාත්මක වෙච්ච තැනක් ওই මැණින් ආණ්ඩුකාරවරයාගේ නම තමයි මැණින් කියන නම යොදලා මේ මැණින් වෙළඳපොළ බවට පත් වෙන්නේ 80 දශකයේ ඉඳන් මැණින් වෙළඳපොළේ බොහොම සක්‍රීය දායකත්වයක් අපි දැක්කා රටේ ජාතික ආර්ථිකයට හැබැයි දැන් වෙන තැනකට ගිහිල්ලා කොළඹ නගරේ මහා සංවර්ධන සැලැස්මට අනුව මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම කිසියම් ආකාරයක සංවර්ධනයක් සිද්ධ කරන්න අපි දැක්කා රටේම බොහෝ පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරනවා ඒ ජනතාවට ගිහිල්ලා දැක බලා ගන්න අවස්ථාව ලැබෙනවා කොළඹ ප්‍රදේශයේ බොහෝ තැන්වල පහුගිය කාලේ අපි දැක්ක ජනාධිපතිතුමන් නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට වැඩ කටයුතු කරන කාලේ බොහොම අපූරු නවෝදයක් කොළඹට එකතු වෙනවා අපි දැක්ක ඒ නිසා මේ ප්‍රදේශයත් නවීකරණය විය යුතුයි ඒ නවෝදය ලබා දෙන්නට ඕනේ ඒ නිසා මැණින් වෙළඳපොළ වෙනත් ස්ථානයකට අධිවේගී මාර්ග හතරම සම්බන්ධ වෙන අලුත්ම තැනකට අරගෙන ගිහිල්ලා තියෙනවා පැලියගොඩ ප්‍රදේශයේ ඒ විවෘත කිරීමේ අවස්ථාව සහභාගී වුණේ අගමැතිතුමන් අගමැතිතුමන් කියපු කාරණාවක් අද ඩෙල්ලි නිවුස් පුවත්පත වාර්තා කරනවා ඒ පිළිබඳව ඩෙල්ලි නිවුස් පුවත්පත අද ප්‍රධාන සිරස්තලයේ බවට පත් කරගන්නේ මේ පුවත PM at opening of newly constructed Paliyagoda market මේ අලුතෙන්ම ඉදිකරපු Paliyagoda බෙලින්ද සංකීර්ණයේ විවෘත කරන අවස්ථාවට අගමැතිතුමා එක්ුණයි අවස්ථාවේදී කියපු කාරණාවක් government gives priority for public welfare මහජනතාවගේ සුබ සාධනය රජයේ ප්‍රමුඛතම කාර්යභාරයක් බව තමයි රජයේ ප්‍රමුඛතම අවධානය මහජනතාවගේ සුබ සාධනයේ සැලසීම සඳහා යොමු කර තිබෙන බව අගමැතිතුමන් එහිදී සඳහන් කරපු බව country enjoys judicial independence today අධිකරණමේ පැත්තෙන් නීතිමේ පැත්තෙන් නීති ස්වාධිපත්‍යයට රට මුහුණ දෙමින් සිටින මොහොත රට මේ වෙලාවේදී ඒ පිළිබඳව විශේෂයෙන්ම බොහෝ දෙනෙක් කතා කරනවා නීති ස්වාධිපත්‍ය පිළිබඳව කතා කරන මොහොතක රටේ ජනතාවගේ සුබ සාධනයේ සලසන්න රජයක් විදිහට කටයුතු කරන බව අගමැතිතුමන් එහිදී ප්‍රකාශ කළ බව මේ චාරුපේ තිබෙනවා රාජ්‍ය අමාත්‍ය නායක ගොඩේහව මහත්මයා අගමැතිතුමන් ඇතුළු පිරිස මේ විරුද්ධ කිරීමේ ස්ථානයට යන ආකාරය ඒ වගේම ඔබට පේනවා මේ චාරුපෙන් පෑලියගොඩ නව මැණින් වෙළඳපොළ සංකීර්ණය ඉතින් අකර 13ක භූමි ප්‍රදේශයක් පුරා මේ නව වෙළඳපළ පැවැත්වෙනවා කඩකාමර දහසකට වැඩි සංඛ්‍යාවක් තියෙනවා මේ සියල්ලේම අයිතිය රටේ ජනතාවට ඉදිරියේදී රටේ ජනතාවට මේ අයිතිය බොහොම හොඳට භුක්ති විඳින්නට හැකියාවක් තිබෙන බව අපි මතක් කරන්න ඕනේ ඔව් නජිත් දිනමිනත් මේ ප්‍රවෘත්තියේ වාර්තා කර තිබෙන ඡායාරූපයක් සහිතවම ඡායාරූපය අගමැතිතුමන්ගේම විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වන ආකාරයෙන් දැකෙන ඡායාරූපයක් මුල් පිටුවේ වාර්තා කර තිබෙනේ එෙහිදී අගමැතිතුමා සඳහන් කළ කාරණය ගේනවා දිනමින පුවත්පතේ මුල් පිටුවට අභියෝග ආවත් සංවර්ධනය නවත්වන්නේ නැහැ අගමැති කියයි කියලා කොවිඩ් 19 වසංග තත්ත්වයේ හමුවෙද රටේ සහ ජාතියේ හෙට දවස වෙනුවෙන් ක්‍රියාත්මක සංවර්ධන කටයුතු කිසිවක් අඩාල කරන්නේ නැතයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරලා තිබෙනවා යනු වසංගත තත්ත්වයේ හමුවේ වුවද අපේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රටේ සංවර්ධන කටයුතු කිසිවක් අඩාල කරන නොමැති බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා මෙවැනි දෙවන්ත සංවර්ධන වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා කියලා තමයි වාර්තා කරන්නේ සඳහන් කරපු කාරණේ දිනමින පුවත්පතේ මුල් පිටුවට අරගෙන අවිල්ලා තිබුණා අද දවසේ ලංකාදීපයත් ඡායාරූප සමකින් මේ පුවත වාර්තා කරනවා පෑලියගොඩ මැණින් වෙළඳපොළ විවෘත කරමින් කියලා සිරස්තලයකුත් යොදමින් මැණින් වෙළඳපොළේ ඡායාරූපයක් අගමැතිතුමන් විවෘත කරන මොහොතේ ඡායාරූපයක් මේ සමර පලකේ නිරාවරණය කරන ආකාරය දක්වන ඡායාරූපයක් සමගින් වාර්තා කරනවා රුපියල් කෝටි 650ක වියදමින් පෑලියගොඩ ඉදිකළ සිව්මහල් මැණින් එළවලු වෙළඳ සංකීර්ණයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ පෙරවරු විවෘත කරන ලදී එහි අග්‍රාමාත්‍යවරයා නව වෙළඳ සංකීර්ණයේ විවෘත කරමින් එහි සමරු පලකේ නිරාවරණය කරන අයුරු සහ වෙළඳ සංකීර්ණයේ මෙහි දැක්වෙනවා ආචාර්ය නාල ගොඩහේවා සිසිර ජයකොඩ යන රාජ අමාත්‍යවරුන් නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් සිරි නිමල් පෙරේරා මහත්මියත් මේ ඡායාරූපවල ඉන්නවා කියලා අද ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා මේ වෙළඳපොළ විවෘත කරන අවස්ථාවේදී අගමැතිතුමන් සඳහන් කරනවා මේ 2015ට පෙර එතුමන් ජනාධිපතිවරයාව සිටි කාලයේදී තමයි මේ ප්‍රදේශයේ මැණින් වෙළඳපොළ ඉදිකරන්නට අවශ්‍ය සැකසුම් සිද්ධ කෙරෙන ශක්‍යතා අධ්‍යන කටයුතු සැලසුම් කිරීම ඒ වගේම ඉදිකිරීම ආරම්භ කිරීම මේ සියල්ල සිද්ධ වුණේ ඒ කාලෙදී පහුගිය යහපාලන රජයේ සමයේදී එහි ඉදිකිරීම සිද්ධ කළා කෙසේ වෙතත් මේ කාලෙදී වැඩ කටයුතු හරියට සිද්ධ වුණේ නැහැ අඩුම තරමේ මේ රජයේ පැවති සමයේදී හරි විවෘත කරගන්න තිබ්බා මේ වැඩ ඉක්මනටම කළා නම් කොහොමුණත් අර බොහෝ දෙනාගේ ආශිර්වාදයක් එක්කම අලුතෙන්ම විවෘත කරන්න හැකියාව ලැබුණු බව අගමැතිතුමන් සඳහන් කළා අපි සූදානම් වෙලා බලලා ඉන්නේ වගේම විරාමයක් අරගන්න තවත් බොහෝ තොරතුරු ඔබට කියන සූදානම් විරාමෙන් පස්සේ
जनाधिपतिमान्सहभागीवुनु हुस्म दिन तुरु वेडसटहन प्रेसिडेंट इनॉग्रेट्स हुस्म दिन तुरु ट्री प्लांटिंग प्रोग्राम में जनाधिपतिमान हुस्म दिन तुरु शाक नताम गस सिटुवी में वेडसटहने समारंभे सनेटुहन कदबब युधामुदापतिमान में चारुपे ओबदाकिना में अवस्थावट सहभागीवुना लुतिरन जनरल शावेंद्र सिल्वा महात्म्या द हुस्म दिन तुरु ट्री प्लांटिंग प्रोग्राम एम्ड एट planting 2 million saplings within next 5 years ඉදිරි වසර 5 තුල පැල මිලියන 2ක් සිටු වීම තමයි මේ වැඩසටහනේ අරමුණ. එහි සමාරම්භය යුදහමුදා මූලස්ථානයේ අසල මධ්‍යම පරිසර අධිකාරියේ ඉදිරි පිට මේ භූමියේදී සිද්ධ වුණු බව ඒ අවස්ථාවේදී සඳුන් පැලයක් රෝපණය කරමින් තමයි මේ වැඩසටහනේ සමාරම්භය සිද්ධ වුණේ කියන කාරණාව අද ඩෙලි නිවුස් පුවත්පත තොරතුරු එක්ක වාර්තා කරා. මේ ප්‍රවෘත්ති දිවයිනත් අරගෙන එනවා ඡායාරූප සහිතව මුල් පිටුවට හුස්ම දෙනතුරු ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නැරඹී කියන සරස්තලයේ යටතේ පැල මිලියන 2ක් සිටවන හුස්ම දෙනතුරු ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරපු ප්‍රවෘත්ති වාර්තා කර තිබුණා. සෞභාග්‍ය දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි රටේ වනගහනය භූමි ප්‍රමාණයෙන් 30% දක්වා වැඩි කිරීමට මෙතුලින් අපේක්ෂා කරනවා. ඊට අනුගතව පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන සැලසුම් කරා කියලා තමයි දිවයින පුවත්පත මුල් පිටුවේ තොරතුරු අරගෙනවිල්ලා තිබුණේ. අදිට අපිට මේ ප්‍රවෘත්තියත් එක්ක ඊට පස්සේ යන්න පුළුවන්කම ලැබෙනවා. මේ දිනවල පාර්ලිමේන්තුවේ අයවැය පිළිබඳව තොරතුරු කතා බහ කරනවා. 2021 වර්ෂයේ සඳහා වන අයවැය යෝජනාවලිය මේ අයවැය විවාදය පැවතුණා. දෙවන වර කියවි මේ ඡන්ද විමසීම අද දවසේදී සිදු වෙනවා. අද හවස 5ට පමණ අයවැය දෙවන වර කියවි මේ ඡන්ද විමසීම පැවතුණා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මුල් පිටු ගණනාවකම ප්‍රධාන ප්‍රවෘත්ති වාර්තා කර තිබුණා. අයවැය දෙවන වර කියවි මේ ඡන්ද විමසීම පිළිබඳව අපි දින වින පුවත්පතෙන් මේ පිළිබඳව තොරතුරු පුටා ගැනීමක් කරනවා. 2021 වසර සඳහා අයවැය විවාදයේ දෙවනි වර කියවීමට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 5ට සිදු කෙරෙනවා. 2021 අයවැය මුදල් ඇමති අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 17 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දෙවනි වර කියවීමේ විවාදයේ 18 වෙනිදා තමයි ආරම්භ වුණේ. 18 වෙනිදා ඉඳලා අද දක්වා දින 4ක කාලයක් දෙවනි වර කියවීමේ විවාදයේ පැවතුණා. ඉන්පස්සේ අයවැය පිළිබඳ දෙවනි වර කියවීමෙහිවත් කාරක සභා අවස්ථාවේ විවාදයේ 23 වෙනිදා ඉඳලා දෙසැම්බර් 10 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඊට අදාළ ඡන්ද විමසීම 10 වෙනිදා දෙසැම්බර් 10 වෙනිදා පස්වරුවේ පැවැත්වෙන බව තමයි තොරතුරු වාර්තා කරන්නේ. දින මින වාර්තා කරනවා. ඒ වගේම දිවයිනත් ලංකාදීප පුවත්පතත් මේ පිළිබඳ තොරතුරු වාර්තා කර තිබුණා අද දවසේ. ප්‍රතිරිය දවසේ ප්‍රධාන පුතක් බවට පත් වුණා මේ වත්කම් ප්‍රදේශයේදී කෝටි 100ක කුඩු තොගයක් අල්ලගත්තා. ඒ ගැන ලංකාදීපයේ කියන කතාවේ ස්ටීෆ් රත්ගම විදුරගේ කෝටි 100ක කුඩු අල්ලයි ඉන්දිකා රාමනායක ලියන පුත දකුණු පළාතේ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්ගම් විදුර නමැත්තට අයත් බව කියන හෙරොයින් කිලෝ 100කට අධික ප්‍රමාණයක් විශේෂකාරී බලකාය විසින් ඊයේ දවසේ අත්අඩංගුවට ගත්තා කියලා ලංකාදීපයේ මේ පිළිබඳ තොරතුරු වාර්තා කරනවා. සමිර ඔව් දිවයිනත් ඒ පිළිබඳ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයේ අරගෙන ඉන්නේ වැලිගමින් කුඩු කිලෝ 100ක් අල්ලයි 3 දිනක් දැලිය කියලා තමයි වාර්තා කර තිබුණේ. දිවයිනත් ඒ මුල් පිටුවටම අරගෙන අවිලා තිබුණා රජයේ සිරස්තලයේ දිනමින පුවත්පතත් ඒ පිළිබඳව අද දවසේදී තොරතුරු වාර්තා කළා. හොඳයි සමිර ඒ පුවතත් එක්කම අපි සූදානම් අද දවසේ කාටුන් බලන් උපහාසයේ සිනහව කැටගරගත්තු කාටුන් මුලින්ම තෝරගන්නේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ දිවයින පුවත්පතේ ඇඳලා තියෙන අපි බලමු මොනවද තියෙන්නේ කියලා මේ දෙන්න දෙන්නේ කතාවක් දෙන්න දෙමාළු කතාවක්ද මන්දා සතුසෙයි කෝප් සිටි වලයි සැමන් රුපියල් 200ට තියනවලු බං කියලා ඔන්න දැන් එක්කෙනෙක් කියනවා සතුසෙයි කෝප් සිටි වලයි සැමන් රුපියල් 200ට තියනවලු බං කියලා කියනකොට අනිත් එක්කෙනා කියනවා ඕවා තියෙන්නේ මාධ්‍යවල විතරද කියලා හොඳට බැලුවේ නැද්ද ඕවා තියෙන්නේ මාධ්‍යවල විතරද කියලා හොඳට බැලුවේ නැද්ද කියලා අර ඔය කියන්නේ මේ මාධ්‍යවල විතරයි ඇත්තටම බලන්න ගියාම සතුසේ මේ සැමන් තින් නැහැයි කියලා තමයි කියන්නේ සමහර වෙලාවට ඒ අත්දැකීමක් තියෙනවා ඉතින් ඒ ගැනත් ටිකක් හිතලා බලන්න ඕනේ සැමන් වල ගාන අඩු කරන කට්ටිය දිනමින පුවත්පතේ කාටුනේ තියෙනවා සමීර අද දවසේ ප්‍රධාන පිටුවේ ඇඳලා තියෙන කාටුනයක් දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ ඔව් අංජන මේ විදිහට තමයි නජිත් කියන්නේ ජාතික ලයිස්තුවෙන් රනිල් එන්නේ නැතිලු කියලා කියනවා ජාතික ලයිස්තුවෙන් රනිල් එන්නේ නැතිලු වෙන කාටවත් එන්න දෙන්නේ නැතිලුද කියලා ප්‍රශ්නාර්ථයක් එක තියෙනවා රනිල් එන්නේ නැහැ කියනවා හැබැයි වෙන කාටවත් එන්න දෙන්නේ නැද්ද කියලා තමයි අහන්නේ අද දවසේ
තාම කවුරුත් ඇවිල්ලා නැහැ කොහොම වුණත් අද දවසේ ලංකාදීපේ පංකජ රවින්දගේ සරදම් කාටුනෙන් මෙහෙමයි කියන්නේ බලන්න මේ දේශපාලකතුමෙකුයි අපේ සරදමුයි ඉන්න වෙලාවක් තවමත් කැලෑ කපනවලු කියලා උන්නද තවමත් කැලෑ කපනවලු කියලා කියන එක්කෙනෙක් අනිත් එක්කෙනා කියනවා වෙන්න බෑ රිෂාඩ් රිමාන්ඩ් එකේ ඉන්නේ මේ සරදම් කියනවා තාමත් කැලෑ කපනවලු කිව්වහම දේශපාලකතුමා කියනවා වෙන්න බෑ රිෂාඩ් රිමාන්ඩ් එකේ ඉන්නේ රිෂාඩ් නැතුව කවුරු ගස් කපන්නද රිෂාඩ් නැතුවත් ගස් කපන කට්ටිය ඇති රිෂාඩ් එළි ඉන්නකොට කොහොමද ගස් කපන්නේ කියන ප්‍රශ්නාර්ථය තමයි යොමු වෙන්නේ දැන් අපි යනවා දිවයින පුවත්පත වාර්තා කරන උදේ විමලසිරිගේ පුරසාරන් කාටුණයට රජිත දේශපාලකතුමෙක් ඉන්නවා තවත් පුද්ගලෙක් එක්ක කතා බහ කරමින් ඉන්න ආකාරය දැක්වෙන්නේ විශ්‍රාම වැටුප කප්පාදු වෙනවා කියලා කතාවක් යනවා සර් කියලා අහනවා අන්තිම ටිකේ බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ සර් කියලාත් කියනවා අනිත් කෙනා දේශපාලකතුමා කියනවා එහෙම වෙන්න දෙන්නේ නෑ බං අපි අවුරුදු පහක් හිටියාම අපිට මැරෙන කම්ම පෙන්ෂන් බන් කියලා කියනවා මේ දිවෙන පොත්පතේ කාටුනයක් බෙන්පියා කාටුනේ බලන්න මේ ඉන්නේ කවුද කියලා අඳුනගන්න බලන්න යා කියනවා මේ දේශපාලකතුමෙක් ඉන්නේ ජනතාව බලාපොරොත්තු සහන කිසිවක් මේ අයවෙන් ලැබිලා නැහැ කියලා එතුමා කියනවා ජනතාව බලාපොරොත්තු සහන කිසිවක් මේ අයවෙන් ලැබිලා නැහැ කියලා කියනවා මේ එහෙම කියනකොටම සහන දෙන්නේ ගැසට් වල ඉන්නේ කියලා බෙන්පියා කියනවා මේ හිටපු දේශපාලකතුමෙක් වෙන්න ඕනේ එතුමාට කියනවා මේ බෙන්පියා ඉඳගෙන මේ ජනතාව බලාපොරොත්තු සහන කිසිවක් මේ අයවෙන් ලැබිලා නැහැ කිව්වහම බෙන්පියා කියනවා සහන දෙන්නේ ගැසට් වල ඉන්නේ ඉස්සරත් ඔය ගැසට් වලින් තමයි සහන දුන්නේ මේ දිවින පුවත්පතේ චමුත් පත්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනේ බලන්න මේ දෙන්නේ කතාවක් පාස්කු ප්‍රහාරේ නිසාලු මේ රජයේ බලයට පත්ුනේ කියලා ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා කියනවා ඕං පාස්කු ප්‍රහාරේ නිසාලු මේ රජයේ බලයට පත්ුනේ කියලා ලක්ෂ්මන් කිරියල්ල කියනවා ඕං කියලා කියනකොට අනිත් එක්කෙනා කියනවා පාස්කු ප්‍රහාරේ වලක්කා ගන්න බැරුව ෆේල් වුණු නිසා පරාද වුණා කියලා කිව්වත් හරි නේද එතකොට මේ පාස්කු ප්‍රහාරේ හින්දා රජයට බලයට පත්ුනා කියලා විතරක් නෙවෙයි පාස්කු ප්‍රහාරේ හින්දා මේ එන්න බැරුව පරාදුනා කියලා කිව්වත් ඒකත් හරි නේද කියලා අහනවා. ඉතින් වාසි පැත්තට හොයියා කියන කට්ටිය අපි දැකලා තියෙනවා. මේ දිවින පොත්පතේ හෝකයි තත්වේ කවි අනුරාධ ලියන පැල්පිට ලලිත් නිදහස් සිල් රෙදි නඩුවෙන් ඒ අය සතුටු වෙති හසරැලි පෙන පිඬුවෙන් නොලැබුණි අග්‍ර ඵලයක් හිටවපු දඬුවෙන් තවමත් මෛත්‍රී කොස් කොටනවා කඩුවෙන් පැල්පිට ලලිත් නිදහස් සිල් රෙදි නඩුවෙන් ඒ අය සතුටු වෙති හසරැලි පෙන පිඬුවෙන් නොලැබුණි අග්‍ර ඵලයක් හිටවපු දඬුවෙන් තවමත් මෛත්‍රී කොස් කොටනවා කඩුවෙන් කියලා ඕකයි තත්වේ කවියෙන් අනුරාධ ලියන්නේ අර හිටපු ජනාධිපතිතුමන් කියලා තිබ්බ අර වෙහෙස කර කාර්යයක් නිමා කළා එහි ප්‍රතිඵලයේ අග්‍රඵලයේ භුක්ති විඳිනවයි කියලා පහුගිය දවස්වල ඒ අනුව තමයි ඔය කවිය ලියලා තියෙන්නේ නොලැබුණි අග්‍රඵලයක් හිටවපු දඬුවෙන් තවමත් මෛත්‍රී කොස් කොටනව කඩුවෙන් කියලා දිවයින පුවත්පතට අද දවසේ ওই විදිහට ලියලා තියෙනවා ওই විදිහට තමයි නජීත් අද දවසේදී අපිට ජාතික පුවත්පත්වල වාර්තා වී තිබෙන කාටුන් දෙසට අවධානය යොමු කරන්න පුළුවන්කම ලැබෙන්නේ අපි කෙටි විරාමයක් ලබා ගන්නවා ඔබ එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක අද සෙනසුරාදා දවස නිදහස් සතියන්තේ නිදහසේ ගත කරන දවස අපි ජාතික පුවත්පත්වල තොරතුරු බැලුවා. යතරදී අපි දැන් බොහොම විශේෂ වැඩකට යොමු වෙන සූදානම් වෙන අපේ රටේ ඉතිහාසය ගත්තහම නාට්‍ය කලාව රංගන ක්ෂේත්‍රය ගායනයත් ගත්තහම අපිට අමතක කරන්නම බැරි චරිතයක් ලෙජන්ඩ් එකක් නැත්තම් ඉතිහාසයක් නියෝජනය කරපු චරිතයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් කෙනෙක් අද දවසේ උපන්දිනය සමරනවා. එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ගමන් සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන එතුමා හඳුන්වා දෙන්නත් කලින් සුබ උදෑසනයක් වගේම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන විජේරත්න වරකඩට මහත්ම බොහොම පිං බොහොම ස්තුති අදවසේ 87 වෙනි උපන්දිනේ සමරන්නේ 87 වෙනි උපන්දිනය අද අපිත් එක්ක සාකච්ඡාවට එකතු වෙන්නේ විජේරත්න වරකඩ මහත්මයා වගේම දිනේෂ් විජේසිංහ අපේ සහෘදය ඒ වගේම ගායනින් හැඩවෙන්නත් නියමිතයි අපේ ජනනාත් වරකඩ අපේ සහෘද සංගීතවේදියා යතරදී අපේ විජේරත්න වරකඩ මහත්මයා පිළිබඳව කතා කරන ඉතිහාසයේ අපේ අම්මල තාත්තල කතා කරනවා අපිට ඇහිලා තියෙනවා සහ බොහොම අවස්ථාවලදී අර ඉතිහාසයේ මේ මතකයන් ආවර්ජනය කරනකොට අපේ අම්මල තාත්තල කියන කාරණාවක් තමයි මේ
මුවන් පැලස්ස ඒ රේඩියෝ ගුවන් විදුලි නාට්‍ය මුවන් පැලස්සේ කෝරළේ මහත්තයා කාටවත් අමතක කරන්න බැරි චරිතයක් හඬදුන්නේ විජේරත්න වරකාගොඩ මහත්මයා ඉතිහාසයත් එක්ක බලනකොට දැන් අවුරුදු ගණනක් ගෙහින් දශක 6කට වැඩි කාලයක් ඔබතුමා ක්ෂේත්‍රයත් එක්ක ඉන්නවා අපිට කියන්න කො මොනවද අද දවසේ හැඟෙන්නේ අද උපන්දින ඔව් ඉතින් අද මගේ 87 වෙනි උපන්දිනේ ඉතින් මේ පහුගිය වකවානුව ගැන ඉතින් කල්පනා කරද්දී මම හොඳ ගමනක් ඇවිල්ලා තියෙනවා ඉතින් මම බොහොම සතුටු වෙනවා මම ඉන්නේ අපු ගමන ගැන ඉතින් මට පුළුවන් පුළුවන් විදිහට ඉතින් මම කලාවට ඉතින් සම්බන්ධ වෙලා කලාවේ මේ කටයුතු කළා ගුවන් විදුලියෙන් පටන් අරගෙන ඊට පස්සේ චිත්‍රපටියට ඇවිල්ලා ඊට පස්සේ වේදිකාවට ප්‍රසිද්ධ වේදිකාවට ඇවිල්ලා දැන් තිරි නාට්‍යවලටත් ඇවිල්ලා ඉතින් ඒ ක්ෂේත්‍ර හතරෙම අදටත් රැඳී සිටිනවා ඉතින් මේ ऐतिहासिक नाट्यक मोहन पैलेस नाट्यवागे एक हूंगक मे अतीते हरि सुंदर आई थिंग मट एक थी एक सहभागिच हूंगा दिन एक जीव तुनत्र गेल गमन विजय सूर्य ये आए हूंगा रत्नावली क्या कुन बोले थिंग आद जीव तुनत्र आद मा मित्र सा मित्र लाइन आद थिंग ये नाट्य विकासने वेनो अगवान वेने प्रचार ही वेनो थिंग नुकड़वा उर्दू पनास हतक इवर मे पनास अट आवृद्ध पटवनी आवृद्ध यानी मोहन पैलेस दीर्घ नाट्य थिंग लंका आसिया दीर्घ नाट्य लोके महित देवी तेंट वगे वगे इतिहास भूम सतोष मगे आप गमन मंग सतोष ඓතිහාසික න ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් මේ අභිමානවත් ඉතිහාසයක් එතුමට තියෙන රටේ ජනතාව දන්නවා එතුමන් කොයි ආකාරයෙන්ද ක්ෂේත්‍රය වෙනුවෙන් කලාව වෙනුවෙන් කැපුණේ කියලා අද දවසේ දිනේෂ් අපිත් එක්කන දිනේෂ් විජේසිංහ සුබ දැසනක් ඒ වගේම දිනේෂ් මේ අලුත් වැඩකට අත ගහලා තියෙන කාරණාවත් සඳහන් කළා දිනේෂ් කියන්නේ ගීපද රචකෙක් අද දවසේ විජේරත්න වරකවගුඩ මහත්මයාගේ 87 වෙනි ජන්මදිනයේ වෙනුවෙන්ම ගීතයක් නිර්මාණය කළා තියෙනවා ඔව් ඇත්තටම කියන්න ඕන මෙතුමා කලා රසය පිරුණු කෙනෙක් सरस्वती मेतम अड़वा मेत्व दीलती मेरा सौंदर्य पुरवंड सिनेमा टेलीर हंड कवि वेदिका नाट में हेम अंसे अम्म इतमे पिरीच कला रसय युमा नव नलू रसय मेरट कलाकृत संसार कलती वसर हेटकपुरा इतिवे निर्माण वेदी कुट अपी गुणगी गायन अपे अकुरा क्लियवे नेता एक हरी अडुआ इति मंग हरी बाहक्यतमा मेन मे ए दे निर्माण कलमाट मे अवस्था वे पुदंड लबुन गया हरी सतुट वे नवा मे लंका वे कलाकृति दिग्विजय करबुकने दिग्विजय करबुक हरी अडुई एक समारोह गायन तराई समारोह नर्तने तराई मित्र हेमने मे सिनेमा टेलीर हंड कवीम मंग विश्वास कर हंड कवीम කියන්නේ ගිනස් වාර්තාවක් හිමි වෙන්න ඕන මේ වෙනකොට එතුමට මේක ලිඛිතව කොහොම මොනවාද නැද්ද කියන්න මම දන්නේ නැහැ නමුත් එකම චරිතය එක දිගට හඬ කැයමු පැති මම ප්‍රාර්ථනා කරනවා ඊළඟ ජන්මදින වෙනකොට එතුමට ඒක ලිඛිතවම අතටපත් වෙලා මේ ශ්‍රී ලංකාවට ඒ කීර්ති නාමය ලැබේවා කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඉතින් මේ ගී පද මට ලියුණා මේක මෙතුමට පිරිනමන්න මම තෝරගත්තේ මෙතුමගේ පුතාමයි ඒකට විශාර චන්ද්‍රිකාස්වන්ද මෙතනිය වෙනුවෙන් මම උපහාර ගීතයක් කළා ඒක ගායනා කරන්නේ ජනනාත් සහෝදරයා ඉතින් ඒ සම්බන්ධතාවයත් එක තමයි මට මේ ගීතයට ඔහුව තෝරගන්න මුල් උනේ ඉතින් මම හරි සතුටු වෙනවා අර පුතෙක් තමන්ගේ තාත්තගේ උපහාර ගීතය ගායන එකයි ඒක වෙනස්ම හැඟීමක් වෙනස්ම හැඟීමක් මම ඒක හරියට රූපහානි වැඩසටහනදී අත්විඳා මොකද මේ මගේ පියා ජීවිතේ සම්මුණ වසර 24ක් පමණ වෙනවා හරියටම තව භාගයක් කියන්නේ මෙතුමගේ වයසමයි මගේ පියා හිතේනම් මෙතුමන්ට වැඩි මාසයක් වැඩිම ඉතින් මට හරියට දැනුනේ ජන්නත් අයියා තමන්ගේ පියාගෙන ගුණ ගීත ගායනා කරද්දී ඉතින් ඒකයි මේ උපහාර ගීතයත් එක්ක මම එතුමට දීර්ඝායුෂ නිරෝගී සුව මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා චිරාත්කාරය මේරට තව තවත් සතුටුසාරකරනද ඒ හඬ නොමියන හඬ මෙතුම ජීවිතෙන් සමුගත්තත් නොමියන හඬක් තියෙන්නේ ඒ හඬ මියෙන තුරා මේ රට
සෞන්දර්යෙන් පුරවන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ආදරෙන් සුබපතන රටේ හැමෝගෙම රටේ ජනතාවගේ ප්‍රාර්ථනාව ඒකමයි දිනේෂ් රටේ අපිත් ප්‍රාර්ථනා කරන්නේ මෙතුමා ඉතිහාසයක් නියෝජනය කරපු ඒ වගේම අර ආරම්භයේදී කිව්වාගේම ලෙජන්ඩ් එකක් පුරාවෘතයක් බොහෝ දේ බොහෝ ඇසූ පිරූ තැන් නැති කෙනෙක් විදිහට අපිට එතුමන් හඳුන්වන්න පුළුවන් විජයරත්න මහත්මයා මේ මේ දැන් ඔබතුමන් සෑහෙන කාලයක් මේ ක්ෂේත්‍රයේ නියෝජනය කළා තියෙන නවකයෙක් එකක් බොහොම වැඩ කටයුතු රාශියකට දායක වෙලා තිනවා එදා අපි දැක්ක මේ අපේ වැඩිහිටියෝ කියන විදිහට අපි දැකපු විදිහට එදා කලාව නැත්තම් සංගීතය මේ හැම දෙයකටම අර දේවත්වයෙන් ඇදහුවා හැම දෙනෙක්ම බොහොම ලොකු ගරුකිරීමක් තිබා අද දවසේ ගරුකිරීම නැද්ද නවක පරපුරට ඔබතුමන්ගෙන ආදර්ශයක් මොකක් හරි අපිට දෙන්න තියෙනවද ඔව් දැත්තස්සෙම මේ කලාව කියන එක ඉතාමත්ම පූජනීය දෙයක් යත් මේක බොහොම මේ හැමෝටම පිළිතන්නේ एक विशेष हेकिवती आयुटर एक कलावेनो प्रतिनो हम प्रत्येकम इन उदवीट एक सहजन्म लभिलतीन दिया उत्पत्तिम सामट पिरात्मूल्यंग अतिकर्गना पूर्व थिंक मेक निशा ये कलावकन मे अभी खेले सन्टोदे अभी एक गरुकंडे थिंक अभी अभी ये करा जनता जनता पिनवी मठ कला थी हम अंशेम करा जनता अभी पोत पोता क्लीवत गीत क्लीवत यदि गीत ज्ञावत मे संगीत कांड्या मे निर्माण कला नाट्य कला चित्रपट कला हमेक कला जनता जनता पिनवी मठ जनता तेगन स कलावकन का देवत्व सलकांडोन एक थिंग कलाकार व्यक्ति भी होतामत्म व्यधगात्म कारण एक थिंग महिता मम नांगी थिंग एक चित्रपट विशाल सहभागी मगे मत के चित्रपट की चित्रपट पटांगन मुख्य प्रवीण तंपो महात्म्या सुहाद दिव्य विधु में पटांग उसावी दर्शन एक मे मे नीति चर्चा पटांग पे मे मट पंतकती तम आदर करुणा वै कि मे मे आनंद जयरत्न महात्म्या अध्यक्ष ने करपु चित्रपटिया के मैं प्रधान चरित्र रंग पैव मगे मगे देवनी मगे मित्र हरि रंग पैवे गामिनी फॉन्स यार बड़ी चारित बड़ी इतने चारित मगे देवी दीता मन तम के मे मे प्रधान नल हटी मामा क्लरिस्ट सिलो मगे बिरीद हटीट රඟ පෑවේ ඒක ඉතින් මේ මට අමතක වෙන්නේ නැහැ මොකද මම ඒ කාලේ තරමේ බොහොම කඩවසම් රූපයකට හිමිකම් කිව්වා ඔව් 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 ඒක හරි බොහොම තරුණයි ඉතින් බොහොම ලස්සනයි ඉතින් හොඳයි ඉතින් ඒක නෙමෙයි තෝරගන්න ඇත්තේ ප්‍රධාන චරිතේට ඊට පස්සේ මට මතක හිටිනවා ගුළු හදවත චිත්‍රපටයේ ලෙස්ටර් ජේම්ස් වීරිස් මහත්මයාගේ ඒකේ සරත් කියන මේ සුගත්ගේ අයියාගේ චරිතය ඒකත් බොහොම මේ වැදගත් චිත්‍රපටයක් බොහොම හොඳට මම රඟ පෑව මට මේ සරසවි සම්මාන වල එක සරසවි අතිරේක මේ මේ සම්මානිකුත් ලැබුණා ගොළු හදවතෙන් පස්සේ මට මතක හිටිනවා අරුණට පෙර අමරනාත් ජයතිලක මහත්මයා මේ අධ්‍යක්ෂණය කරපු අරුණට පෙර චිත්‍රපටින් මම ප්‍රධාන චරිතය රඟපෑලා මට ඒකේ හොඳම නළුවා හැටියට මම තේරුණා ඒ වර්ෂයේ 1985 ජනාධිපති සම්මානත් ලැබුණා අනිත් එක OCIC සම්මානයත් ලැබුණා මට ඒ මේ අවුරුද්දේ හොඳම නළුවා ඉතින් ඉතින් ඒකත් මට මගේ ජීවිතේ නොමැකෙන සතහනක් එකක් ඉතින් ඒ අනාදි වශයෙන් තව ඉතින් මේ සුනිල් ආරියත්න මහත්මයා මේ අධ්‍යක්ෂණය කරපු කැලේ මල් වෙන්නේ මට මතක නැහැ ඒකෙන් මට සම්මානයක් ලැබුණා ජනාධිපති සම්මානයක් මේ අතිරේක සම්මානයක් එකක් ලැබුණා ඉතින් ඔය අනාදි වශයෙන් චිත්‍රපට රාශියකට සහභාගී වෙලා තියෙන ඉතින් සම්මානත් ලැබුණා අපෙත් හයිටින් මාධ්‍යාලයේ මුතු කිරිලි ටෙල් නාට්‍ය ඔබ නරඹුවා නම් බොහොම මතක හිටින චරිතයක් මෙතුමා රංගනින් දායක වුණා කොහොමද ඒ හයිටින් මාධ්‍යාලයත් එක්ක සිද්ධ වෙච්ච ගනුදෙනුව කියන්නේ අතීතේ ඉඳන්ම ඔබතුමන් අපි දකින රූපවාහිනී මාධ්‍ය ආරම්භයේ ඉඳන්ම හයිටින් මාධ්‍යාලයත් එක්ක ඔබතුමන් ඉන්නවා ඔව් ඔව් අපයෝ වාග්ය ඇත අතීතයේ ඉඳලා මේ මේ IT එක සම්බන්ධයි මේ වැඩසටහන් වලට ඇවිල්ලා මම මේ මේ
සම්බන්ධ වෙලා තියෙනවා. තියෙන IT එක ඉතින් මට නුපුරුදු තරක් නෙවෙයි මේක. හොඳයි. ඔව්. හොඳයි දිනේෂ් ආර මේ දිනේෂ් දැන් කලිනුත් ගීත කිහිපයක් රචනා කරලා තිබයි කියලා කිව්වා. ඇයි විජේරත්න වරකාගොඩ මහත්මයාම තෝරගත්තේ? දැන් අපේ රටේ ඕනතරම් කලාකරුවෝ ඉන්නවා. විවිධ චරිත නියෝජනය කරපු පිරිස් ඉන්නවා. හැබැයි ඇයි හේතුව මොකක්ද? මේමයි මේක ඇත්තට මගේ අතින් උපහාර ගීතයක් නිර්මාණය වෙන්නේ ගෞරවයේ උපරිම මුදුන්පත් වෙච්ච තැනදී. ඒ ගෞරවයේ උපරිමම මුදුන්පත් වෙන්නේ අපේ හිත සම්පූර්ණයෙන්ම කලා රසයෙන් පිරීලා අපේ හිත සුවපත් වෙච්ච තැනදී. මම ඉතින් ගාන මේ රචනා කරා නිල් රජින මාලනිය, ගී රජින ලතා වල්පොලය, විචාරජ චන්දිකා සිරිවර්ධන මැතිණිය, මගේ ගුරු උපුල්සාන්ත සන්නස්කල, සුජාතා අත්තනායකයන්ට සහ විජේරත්න වරකගොඩයන්ට. එතකොට මෙතුමා දේශීය චරිතයක් විදිහට අපට අපේ විදිහට දැනෙන මේ චරිතය. අපේ සීයා කෙනෙක්, අපේ තාත්තා කෙනෙක් වේදිකාවේ ගත්තත් ඒ රංගන අභිලාෂයන් විදිහට රංගනය කරන ඒ චරිතය, ඒ චරිතයෙන් පිට වෙන භාවය අපේ ශරීරය පුරා නහවන මෙතුමා. ඒ සූපත්ච සූපත්තිල්ලට තියෙන ගෞරවයේ අග්‍රඵලය තමයි ගී මලක් හැටියට මම මෙතුමාගේ ගෙල පැලඳුවේ. අර ඔබතුමන් ගැන කතා කරනකොට අපිට අර ඉතිහාසයේ බොහෝ දේවල් මතක් වෙනවා. විජේරත්න වරකාගොඩ මහත්මිය අර ඔබතුමන් ගායනා කරන බොහොම ජනප්‍රිය ගීතයක් රඟහලා දැන් අඩානුරේ. ඒක නව සංස්කරණයක් විදිහට අලුත් සංගීත සංයෝජනයක් එක්ක ඉදිරිපත් වුණා. හැබැයි අපි දකිනවා සමාජයේ බොහෝ කලාකරුවෝ මේ වගේ දේවල් වලට විරුද්ධයි. ඔබතුමා විරුද්ධ වුණේ නැහැ. අර නවකයෝ ගැන කතා කරනකොට හැම වෙලාවෙම ඔබතුමන් අර අත දෙන කෙනෙක්. අපි ඒ ගැනත් කතා කරමු. ඔව්. ඔව් දැන් මට මේ අතවසින් මම මගේ හොඳ දන්න කියන කෙනෙක් අපේ සංගීත විජේසූරිය මගේ කලාකරුවා. ඉතින් මට හැමතැනම හම්බුනාම අංකල් කියලා වැඳලා කතා කරන්නේ. ඉතින් බොහොම බොහොම සුහදයි. මගේ පුතා එක ඉතාමත්ම කිට්ටුවෙන් ආශ්‍රය කරන කෙනෙක්. ඒ හොඳ දක්ෂයෙක්. අත්වසම හොඳ ගායන ශක්තිය තියෙන හොඳ ගායකෙක්, හොඳ නිර්මාණකරුවෙක්, හොඳ පුතෙක්. ඉතින් මට මේ ටෙලිෆෝන් එකෙන් කතා කරලා මේ ගීතේ මෙයාගේ සංගීත කණ්ඩායමක් තියෙනවා ගායනා කරන්නද කියලා කිව්වම මම කිව්වා කමක් නැහැ පුතා ගායනා කරන්න, කවුලක් නැහැ. හැබැයි මේ රෙකෝඩ් කරන්න නැතුව රෙකෝඩ් කරන්න එපා කිව්වා. සටිගත කරන්න එපා, පටිගත කරන්න එපා කියලා. ඉතින් අනේ ඒ දරුවා ඒක මං කියපු ඇහුවේ නැතුව පටිගත කළා. ඒකයි උනේ. මම ඒකට ඇත්තට මං සැලුනෙත් නැහැ. මං ඒක මොකක්ද කියන්නේ නැහැ. එතනමුත් ඒක සහාර මේ අපි දැක්කේ ඔබතුමාගේ ජනප්‍රියත්වය මේ ගීතයත් හරහා තවත් වැඩි වුණා. ඔව් ඇත්ත. ඒක නම් හරි. අත්වසම ඒ ගෞරවය දරුවට දෙන්න ඕනේ. මොකද ඒක මේ හැංගිලා තිබ්බ ගීතයක්. 70 දශකයේ මං ඔක මුලින්ම ගුවන්විදුලිය ගායනා කරලාද අවුරුදු 3-4-5ක් යනකම් ඒක හොඳට ගුවන් විදුලි ප්‍රචාරය වෙලා හොඳට මේ ප්‍රේක්ෂක අතරට ගිය මේ අසන්නන් අතරට ගිය ගීතයක්. ඒක ඉතින් කල්යාමේදී අලුත් අලුත් ගීත එනකොට යටපත් වෙනවනේ. ඊට පස්සේ ඒක යටපත් වෙලා ගිය එක ආපහු මෙයා තමයි මේක උල්පල ගත්තේ. ඉතින් ඒක ඉතින් ලොකු මට කරපු ලොකු උදව්වක් කියලා කියන්න ඕනේ. ඔව්. පැහැදිලි. හොඳයි. අපි මේ තව බොහෝ දේ කතා කරන්න ඕනේ. විජේරත්න වරකාගොඩ මහත්මයා මැදිරි ඉන්න වෙලාවේ බොහෝ ප්‍රශ්න අහන්න තියෙනවා. ඒ ඊට කලින් අපි සූදානම් විරාමයක් ලබා ගන්න. ඔබ නැවතත් එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක. අද සෙනසුරාදා දවස විතරක් නෙවෙයි, නොවැම්බර් මාසේ 21 වෙනිදා. අද දවසේ උපන්දිනය සමරන අපේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහත්මයා අපිත් එක්ක අද වීකෙන්ඩ් සන්ෂයින් වැඩසටහනට එකතු වෙන්නේ. ඔබතුමාට අපි නැවත නැවතත් දීර්ඝායුෂ වගේ සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. අපේ රටේ අපේ කලාව ඉහළටම ගෙන ගිය චරිතයක් ඔබතුමන්. අපි අර අතීතේ මතක් කරනකොට විජේරත්න වරකාගොඩ මහත්මයා මේ අතීතයේ වේදිකා නාට්‍ය වලාර විවිධ රසමුසු තැන් තියෙනවා. අපි පොඩ්ඩක් මතක් කරමුකෝ. ඔව්. මම මුලින් පටන් ගත්තේ 1963 වර්ෂයේ මේ කලා මණ්ඩලයෙන් තිබ්බ මේ නාට්‍ය තරඟයට ඉදිරිපත් කරපු අජාසත්ත කියලා නාට්‍යය. ඒකේ මේ නිර්මාතෘවරයා මේ විමල් නවගමෝ කියලා පරිපාලන ක්ෂේත්‍රයේ ශාස්ත්‍රඥ කෙනෙක්. එයා ලියලා අධ්‍යක්ෂණය කරපු එක. ඒකේ අවුරුද්දේ මට මේ හාහපුර කියලා මගේ පළවෙනි නාට්‍ය අජාසත්ත. ඒකේ මට හොඳම ශෛලීගත නළුවාට කියලා මම තේරුණා. මට මේ උපහාර ලැබුණා. ඒකෙන් පස්සේ මහාචාර්ය සරච්චන්ද්‍රතුමාගේ මනමේ සිංහබාහු, එතකොට මහාසාර, ප්‍රේමතෝ ජායති ශෝකෝ, ප්‍රේමති ජායති ශෝකෝ, එතකොට කපුවා කපෝති, ඒක වගේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය ගණනාවක් මම රඟපෑවයි. ඒකම හෙන්රි ජයසිංහයන්ගේ උණුවටියේ කතාව, අපට පුතේ මගක් නැතේ, මනරංජන වැඩවර්ජන,
එතකොට කුවේණී දිරිය මව සහයගේ දරුවෝ ඉතින් වගේ නාට්‍ය ගන්නව කරඟපෑව ඉතින් මට නාට්‍ය ක්ෂේත්‍රයේ ඉතින් හොඳ හොඳ චරිත ලැබුණා ඉතින් බොහෝ බොහෝ විනාශ චරිත ඉතින් රඟපෑවා ඉතින් හැබැයි ඒ දවස්වල මාව ප්‍රසිද්ධ වුණා පොතේ ගුර හැටියට හැම එකම වගේ පොතේ ගුර මම මේ මනමේකින් පටන් අරගෙන ඊට පස්සේ හුණු වටේ කතායි පොතේ ගුර චරිතේ බොහොම බොහොම ලස්සනට බොහොම අමුතුම චරිතයක් ඉතින් ඒකත් ऐतिहासिक नाट्य हों चरित वगेव अभी प्रेक्षकंट मतक हिटीन बहु चरित उबतमान रंगने दायकोड़ा कदवसी बेडसटेकना संगीत वेदी जननाथ वरगागुड़ महात्म्य अपे विजयरत्न वरगागुड़ महात्म्य पुत्र रत्न अर ता अड़पारेम बहु दुरट गमन करपल अपे जननाथ ने मे कुहुमद तागन मुखद हिते अद असुहत्य उपंदे ओ नजीत अपच्ची कथी अपच्ची अत्र බොහොම සෞන්දර්යාත්මක සහ බොහොම නිර්ව්‍යාජ ඒ කියන්නේ බොහොම ඒ කියන්නේ පොළොවේ ජීවත් වෙන පොළොවේ බැහැලා ජීවත් වෙන කලාකරුවෙක් ඒක ඒක අපිට පොඩි කාලෙම ඔහුගේ ක්‍රියාකලාපයෙන් අපිට ලැබිච්ච දායාදයක්. ඉතින් ඒ වපසරිය තමයි අපිට ලැබුණේ මොකද අපච්චි අක්කට මටයි දෙන්නටම බොහොම නිදහසේ අපිට අපේ දේවල් කරන්න ඉඩ දීපු කෙනෙක් මේ තහංචි කිසි දෙයක් පනවපු නැති අපච්චි කෙනෙක්. ඉතින් කොහේ ගියත් අපි එක්කන් ගියත් බටපිටාවේ දේවල් කියලා දෙනවා මේක වුණොත් මෙහෙම වෙයි කියලා කියලා දෙනවා. ඉතින් බොහොම සුහද කලාකරුවෙක් හැටියට මා දකිනවා. ඉතින් මෙහෙම අපච්චිල හරි අඩුයි ලැබෙනවා. ඉතින් අපි ඒ කියන්නේ ඉගෙනීම වුණත් අපි ලබන් ලබවපන් හැටියට අපිට ගුරුවරු හොයලා දුන්නා. ඒ කියන්නේ අපි සංගීතයට නර්තනයට අපිට ඉතාමත් හොඳ ගුරුවරු හොයලා දීලා ඒකෙන් පරතරයට යන්නට සැලැස්සුවා. ඉතින් නැත්තම් අද කාලේ අර මේ ගොඩක් අම්මල තාත්තලා ඉන්නේ ජන්නත් මේ මේ අර වෛද්‍ය ක්ෂේත්‍රයෙන් ඉංජිනේරු වෘත්තියෙන් නැත්තම් ඒ වගේ පැත්තකට යොමු කරන හැබැයි අර කලාවට යොමු කරනවා අඩුයි බොහෝ දෙනෙක්. අර සමහර ලාට කලාවේ ඉන්න අම්ම කෙනෙක් තාත්තා කෙනෙකුණත් කැමති නැහැ කලාවට යොමු කරන්න. හැබැයි ඔබේ පියාණන් ඒ විදිහට නෙමෙයි කටයුතු කරන්නේ. ඔව් ඒක තමයි. දැන් අපි කලාවේ ඉන්නකොට සමහර දෙනෙක් කලාවත් කලකිරෙනවානේ. එතකොට තමයි ළමයිට යන්න දෙන්නේ නැති අවස්ථා මම දැකලා තියෙනවා අනන්තවත්. ඉතින් මගේ අප්පච්චි අම්මයි දෙන්නම කිව්වේ තමන්ට හැකි දේ තමන් උපන් හැකියාවෙන් ආපු දේ ඒක පරතරයටම කරගෙන යන්න කියන දේ තමයි කිව්වේ. ඉතින් ඒකෙන් අපිට වරදක් වෙලා නැහැ. මමත් ඒක අත්දකින්න මගේ දරුවන්ට උනත් බල කිරීමක් කරන්න නරකයි නජිත්. අපි දැනගන්න ඕනේ කුඩා කාලේම අවුරුදු 1ක් 5ක් අතර තමයි 180ක් කෙනෙක්ගේ මුලේ වර්ධනය වෙන්නේ. ඉතින් දෙමව්පියෝ බොහොම උපේක්ෂාවෙන් බලන්න ඕනේ තමන්ගේ දරුවා මොන දේටද දක්ෂ කියලා. ඉතින් හැමෝම කලාවට දක්ෂ නැහැ. සමහරු ඉංජිනේරු ක්ෂේත්‍රයේ දක්ෂ වෙන්න පුළුවන්. සමහරු මේ මේ වෛද්‍ය ක්ෂේත්‍රයේ දක්ෂ වෙන්න පුළුවන්. කේක ක්ෂේත්‍රවලට සමහරු කතාවට දක්ෂ වෙන්න පුළුවන්. ඉතින් ඒක හොඳට වටහාගෙන ඒ දරුවන්ට ඒ වපසරි හදලා දෙන එක තමයි දෙමව්පියන්ගේ වගකීම. ඉතින් ඒක හරි හරි 100%ක් මගේ දෙමව්පියෝ ඉෂ්ට කරා. අදවසේ අපි හැම දිනෙකම බලන් ඉන්න බොහෝතක් විජේරත්න වරකාගුඩ අපේ ජේෂ්ඨ රංගන ශිල්පියා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළා. ජනනත් අපි ගීතය අහන්න සූදානම්. නජිත් මේක දැන් මම 2010 දී අපච්චිට උපහාර උල්ලක් පැවැත්තුවා වරක්ස් 50 වසරක් කියලා. අපච්චිට අපච්චි අවුරුදු 50ක් මේ ශේෂ්ඨ හතර තුල වේදිකාව සිනමාව ගුවන් විදුලිය සහ ටෙලිතිරේ අවුරුදු 50ක් පිරීම නිමිත්තෙන් මම කරා. එතකොට මම ගීතයක් නිර්මාණය කරා අපච්චි ගැන කියන අපච්චි කියලා ගීතයක්. හැබැයි මේ රසිකයෙක් විසින් අපච්චි රූපහාර ගීතයක් මේ මේ ප්‍රථම වතාවට මේ අපේ දිනේෂ් සහෝදරයා රචනා කරේ. ඉතින් මේක මම සංගීතවත් කරලා ගායනා කිරීම පිළිබඳව මට ඉතින් බොහොම සන්තෝෂයක් තියෙනවා. අපි මේ ගීතය අහමු දෙන්න. හොඳයි. අපි මේ ගීතයත් එක්කම සමුගන්න සූදානම් වෙන්නේ ජේෂ්ඨ රංගන ශිල්පී විජේරත්න බරකාගොඩ මහත්මයාට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම එතුමන්ට දීර්ඝායුෂ අපි ප්‍රාර්ථනා කරනවා. එතුමන් තව චිරත් කාලයක් අපේ කලා ක්ෂේත්‍රයට බොහෝ වැඩ කොටසක් ඉටු කරන හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජනත් වරකාගොඩ අපේ සංගීත රීතියගේ මේ මනරම් ගායනින් හැඩවෙන අතරදී අපි සූදානම් අද දවසේ වීකෙන්ඩ් සන්ෂයින් වැඩසටහන මේ විදිහට අවසන් කරන්න. වේදිකාවෙන් සිය ගමන් අරඹා සිනමාවේ දිලිතිරයේ රඟපා चरित हद तुम विसल
Summer.